गला साधु कार्य दिन उतुम आज आजीव अट्टमक सीले समाधम बीम सदहा शब्द नगला नमस्कार ज्ञान बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि तिसरण गमनं सम्पूर्णं पाणाति पाता वेरमणि सिक्का पदं समादियामि अदिन्ना धाना वेरमणि सिक्का पदं समादियामि कामे समिच्छाचारा वेरमणि सिक्का पदं समादियामि मुसावादा वेरमणि सिक्का पदं समादियामि पिसुना वाचा वेरमणि सिक्का पदं समादियामि परुसा वाचा वेरमणि सिक्का पदं समादियामि संपप्रलापा वेरमणि सिक्का पदं समादियामि मिच्छा आजीवा वेरमणि सिक्का पदं समादियामि तिसरनेन सद्दिं आजीव अट्टमक सीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो
සම්මා සම්බුද්දස්ස පාඩි වෙන්න දැන් වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගෙන් අවසර පින්වතුනි අපිට මේට මං හිතන්නේ අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ලා ඉඳන් අපේ මතුගම ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ බුදුගල්ලන ආරණ සේනාසනයේදී අපිව මුණ ගැසුන වෙලාවේ අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා ශ්‍රී ලංකා නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයේට වැඩම කරලා ධර්ම දේශනා මේ පින්කමක් සිද්ධ කර දෙන්නේ කියලා ශ්‍රී ලංකා නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති අවසරයි පූජාචාර්ය උඩගම සුමංගල ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම වර්තමාන විහාරාධිකාරී පූජනීය බෝපේ චන්දානන්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපේ මතුගම ධම්මවංශ ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න ඒ වගේම මතුගම ධම්මවංශ ස්වාමින් වහන්සේගේ දෙමාපියන් ඇතුළු සතර පේරුවේ සියලුම දායක කාරකාදීන්ටත් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මුල් කරගෙනයි මේ ධර්ම දේශනා මේ පින්කම මේ මොහොතේ සිද්ධ කරන්නේ අපේ සිරස ගුවන් විදුලිය මේ මොහොතේ මේ ධර්ම දේශනාව පසුව විකාශනයේ උදෙසා පටිගත කිරීම සිද්ධ කරනවා පින්වතුනි වටා පිටාව බලද්දී වටා පිටාව දකිද්දී බොහෝම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් සංවිධානය කරලා තියෙනවා පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වය දකිද්දී ඒ විචිත්‍ර භාවයේ තුලින් සුන්දරත්වයේ තුලින් අපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ ගිහි පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි උන්වහන්සේලාගේ සිස්සතන් කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහෝම විචිත්‍ර චිත්‍රයක් තිබ්බා පින්වතුනි මේ විචිත්‍ර චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිතරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එහෙමනම් පින්වතුන්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට අවවාද කරනවා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරાવી නොසලකා හරිනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
සාස්තුන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ එවන් අවවාදයක් ශ්‍රාවක අපිට සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් පාවඩ වලින් උඩුවියන් වලින් ගිලන් පසෙන් මෙවන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි. ඒ නිහතමානී සතුට තමයි මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන පින්වතුල්ලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ පින්වතුල්ලා තෙරුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ප්‍රණීතභාවයෙන් සියතින් සකසා යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරලා තියෙනවද? මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් පාවඩ වලින් උඩුවියන් වලින් ගිලන් පසෙන් ඔබලා මේ කර තියෙන සෑම විචිත්‍ර පූජාවක්ම පින්වතුනි අයිති අපිට නෙමේ. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුල්ලා ඉදිරියේ වැඳුම් පිදුම් ලබන තැනට සංඝ රත්නය පත් කරන්න කොයි සානම් වෙහසක් දක්වද පින්වතුනි. මේ ලෝක ධාතුවේ උතුම් පුණ්‍ය කෙත බවට පත් කරන්න සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ මිනිසෙයින් සත්පුරුෂ බ්‍රහ්මයින් වන්දනා කරන පුණ්‍ය කෙත බවට මහා සංඝ රත්නය පත් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහසක් ගත්තද? විනය කාරණාවන් 220ක් පනවමින් අධිකරණයන් 7ක් පනවමින් පින්වතුනි සුපටිපන්න උජුපටිපන්න ඥායිපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යුත් සංඝ සමාජයක් ගොඩනැගුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කැපවීමෙන් මයි පින්වතුනි. ඒ නිසා ඔබලා මහා සංඝ රත්නය හැටියට අපේ පුංචි හෝ ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලක් මල් දහසක් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි පින්වතුනි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් ගිනම් පසින් උඩුවියන් වලින් යම් විචිත්‍ර වූ පූජාවක් සිද්ධ කළා තියෙනවද? ඒ සෑම පූජාවක්ම ලෞතුරා අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. පින්වතුනි මම පින්වතුල්ලා නිරතුරුවම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පින්වතුල්ලා නිසා මම මේ අවස්ථාවේ භාවනාව පැත්තට යොමු කරන්න අදාළ ධර්මයක් දේශනා කරනවා. එනිසා පින්වතුල්ලා මුලින්ම දැස් පියාගෙන මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම
සියලුම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දේවියෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා
පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දක්හින් විද්‍යාචරණ නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හින්ද නිවන් පුරයට පැමිණි හින්ද සුගත නම්බන සීක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදූ නම්බන සේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහින් අනුත්තර පුරිස ධම්ම සාරති නම්බන සේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සා නම්බන සේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම්බන සේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම්බන සීක සම්මා සම්බුද්ධ නම්බන සීක සම්මා සම්බුද්ධ නම්බන සීක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං
පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණ නම් වනසේක සුගත නම් වනසේක ලෝකවිදු නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සත්තා දේව මනුස්සා නම් වනසේක භගවා නම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සාදු කියන්නේ දැන් අපි හැමෝම මොහොතක් මෛත්‍රී භාවනාවන් මෙනෙහි කළා. අපි මෙතන ඉඳන් කොයි තරම් සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා කිව්වට සියලු සත්‍යෝ සුවපත් වෙනවද? සියලු සත්‍යෝ සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන ඉඳන් කොච්චර සියලු මිනිස්සයෝ සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා කිව්වට ඒ කිසිම කෙනෙක් සුවපත් භාවයට පත් වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් අපිට දේශනා කළා කියන්නේ ඇයි? ලෝකයා උපයෝගී කරගෙන මෛත්‍රියට අදාළ ආනිසංස අපට ජීවිතයට එකතු කර ගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා කියලා. දැන් අපි සිල් සමාදන් වුණොත් අපිට තියෙන්නේ ආනිසංස 5යි. මොනවද? අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. අපේ භවෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ උපදිනවා. ආනිසංස 5යි. ඔබලා කොච්චර දන් පූජා කළත් ඔබලාට ලැබෙන්නේ ආනිසංස 3යි. වර්ණය, සැපය, බලය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මෛත්‍රී ධර්මයන් මොහොතක් ජීවිතයට එකතු කරගත්තොත් ඔබට ආනිසංස 11ක් ලැබෙනවා කියලා. මොනවාද? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු ඉර පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යෙන්ට ප්‍රිය වෙනවා. ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා. වස විසෙන් හානි වෙන්නේ නැහැ. සිහි මුලා නොවි මරණයට පත් වෙලා සුගතියේ ඉපදෙනවා. පින්වතුනි, ආනිසංස 11ක් අපිට ලැබෙනවා. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් ඔබලාට දෙන්නේ
ආරියෂ්ඨාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයටයි සම්මා සංකප්පයන් අයිති වෙන්නේ අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය මේ මෛත්‍රියට අදාළ ධර්මතාවයන් ඔබලා දක්ෂ විය යුතුයි අපිට පේනවා සමාජයේ දිහා බැලුවාම බලවත් අකුසල් සංස්කාරයෝ බුරබුරා නැගෙනවා සිල්පද බිඳීම් අප්‍රමාණ සිද්ධ වෙනවා අකුසල් මූලයන් අප්‍රමාණ සිද්ධ වෙනවා එවැනි සමාජයක පින්වතුනි ඔබ දක්ෂ වෙන්න සෑම නිමේෂයකදීම සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න සිය ඔබ දැස් පියාගෙන ඔබ මොහොතක් සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා ඔබ හිතන්න දක්ෂණං ඒ සිතුවිල්ල තුල ආනිසංස ධර්මයන් 11ක් ඔබේ ජීවිතයට ලැබෙනවා ඒ නිසා ඔබ මෛත්‍රී භාවනාව වඩද්දී මෛත්‍රී භාවනාව පුහුණු කරද්දී දවසට පැය කාලක් දවසට පැය භාගයක් වෙන් කරගෙන මෛත්‍රී භාවනාව වැඩුවා කියන කාරණේ මෛත්‍රී ඔබේ ජීවිතයට අර්ථවත් ආකාරයෙන් එකතු වෙන්නේ නැහැ මොකද අපි දවසට පැය කාලක් පැය භාගයක් විනාඩි 5ක් මෛත්‍රී සංඥාව තුල ජීවත් වෙලා ආයිමත් අපි සමාජයට එද්දී පින්වතුනි ආයිමත් අපි ගැටෙන සිත් ඇලෙන සිත් අපි ඇති කරගන්න. ඒ නිසා ඔබ මෛත්‍රී භාවනාව වඩනවා නම් මෛත්‍රිය සැබෑ ආකාරයෙන් ඔබේ ජීවිතයට ගලප ගන්න ඔබ දක්ෂ නම් ඔබ දක්ෂ වෙන්න. ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියලා හිතන්න පුහුණු වෙන්න. ඔබ උදේ පාන්දර නැගිටිට වෙලාවේ ඔබට දැන් නැගිටින්න කියලා හිතක් සකස් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට ඔබේ ගෙදර ඉන්න තාත්තා මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට ඔබට ඔබේ අම්මා මතකෙට එනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට ඔබේ මිතුරෙක් මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට ගෙදර ඇති කරන බල්ලා මතක් වෙනවා ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතන්න. ඔබට ඔබේ තරහකාරයෙක් මතක් වෙනවා ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතන්න. එනිසා පින්වතුල්ලා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් දක්ෂණං ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. පින්වතුනි මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. මම මෙතන වාඩි වෙලා මට මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙද්දී මං ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතන්න. මම මෙතන වාඩි වෙලා ඔබව සිහිපත් වෙද්දී ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතන්නේ. එනිසා පින්වතුනි උදේ ඉඳන් රාත්‍රී වෙනකොට ඔබ තුල සකස් වෙන සිතුවිලි 10 ගාණක් හේතුවෙන් ඔබ මෛත්‍රී සිතුවිලි 10 ගාණක් ඇති කරගත් කෙනෙක් බවට පත් වෙනවා. මෛත්‍රිය ඔබේ ජීවිතයට බද්ධ කරගත් කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඔබ දවසට එක විනාඩි 5ක් විනාඩි 10ක් පැය කාලක් තෝරගෙන මෛත්‍රී භාවනාව වඩලා ආයිමත් ඔබ සමාජයට ඇවිල්ලා ගැටෙන සිත් ඇති කරගත්තොත් වඩපු මෛත්‍රී භාවනාවෙන් තේරුමක් නැහැ පින්තුනේ. ඉන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුල්ලා සිදු කරගන්නා වූ මේ සමත භාවනාවන්ට අදාළ ධර්මතාවයන් පින්වතුනි අපේ ජීවිතයට එකතු කරලා දෙන්නේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරක්මයි. අපි කොච්චර මෛත්‍රී භාවනාව වඩලා අපි කොච්චර බුදු ගුණ භාවනාව වඩලා මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි සුගතියේ ඉපදෙනවා පින්වතුනි. නමුත් ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? සුගතිය ජාති ජරා වියාදි මරණයන්ට යටත් සුගතිය. ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙස් සිතක් ඇති කරගෙන ඇස් දෙක පියාගෙන ඔබ සක්‍ර දෙවියන් වෙලා ඉපදුනත්
පින්වතුනි මේ දේවත්වයේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් දේවත්වයක් ඔබ ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයන් නිතර සිහිපත් කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඔබ ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා නමුත් ඒ සුගතිය නිට්ටේ ද අනිත්‍යද පින්වතුනි ඔබ සක්විති රජ වෙලා ඉපදුනත් එතන ඔබ ලබන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්මයි පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල සකස් වෙන මේ සෑම සිතුවිල්ලකටම පසුසිත මෛත්‍රී චිත්තයක් ඇති කරගනිමින් නිරතුරුවම බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගනිමින් පින්වතුනි මේ සමත භාවනාවන් විදර්ශනා භාවනාව බවට පත් කරගන්න අපි තාම අපේ සමත භාවනාවන් විදර්ශනා භාවනාව බවට පත් කරගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පින්වතුනි මෛත්‍රී භාවනාවන් වඩලා ඒ මරණාසන්න මොහොතේ මෛත්‍රී ධානයන් උපාදානය කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඔබලා කල්ප ගණන් වේදනාවේ ආස්වාදේ ලබලා තියෙනවා එරමිනිය ගෝතාගෙන කල්ප ගණන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල වේදනාවේ ආස්වාදේ ලැබුවා නමුත් ඒ සියලු ධර්මතාවය අනිත්‍ය වෙලා ගියා අපි ආයිමත් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවලින් ආයිමත් අපි සතර අපායට වැටුණා පින්තුනි ඒ වගේමයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් පුහුණු කරලා මෛත්‍රී ධානයන් ඇති කරගෙන මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා මෙතන ඉන්න හැම කෙනෙක්ම සංසාරේ එර්ධියෙන් ගමන් කරලා තියෙනවා එමුතුනි ඔබලා සංසාරේ මෛත්‍රී ධාන ශක්තියෙන් එර්ධියෙන් ගමන් කරලා තියෙනවා නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ බුද්ධානුස්සතිය වඩලා මරණාසන්න මොහොතේ බුද්ධානුස්සතිය උපාදානය කරගෙන සක්විති රජවරු වෙලා ඉපදිලා තියෙනවා ඉස්ත්‍රී රත්නිය වෙලා ඉපදිලා තියෙනවා නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්තුනි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන වෙලාවේ තව දුරටත් ඔබේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව සමත භාවනාවක් කියන තැන සීමා කරගන්න එපා කියලා. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය අපිට දේශනා කළා තියෙනවා. එනිසා සතර සතිපට්ඨානයන්ට එන්නේ ඉස්සෙල්ලා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. මෛත්‍රී භාවනාව තුලින් බුදු ගුණ භාවනාව තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුන්ලා දක්ෂ වෙන්න ඔබේ සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. පින්වතුන්ලා හැමෝම දැස් පියාගන්න. දැස් පියාගෙන මුළු ජීවිත කාලයේ පුරාවට ඔබ වැඩුවා වූ මෛත්‍රී චිත්තයන් මේ මොහොතේ සිහියට නගා ගන්න. ඔබ මුළු ජීවිත කාලයේ කොච්චරනම් සියලු සත්‍යෝ සුවපත් වේවා කියන චිත්තයන් පින්තුණී දසදහස් ගණනක් අපි ඇති කර ගන්න ඇති. ඒ සෑම මෛත්‍රී චිත්තයක්ම සිහියට නගා ගන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා පින්තුණී බුදු ගුණයන් කී දාහක් අපි ඇති කර ගන්න ඇද්ද සිතුවිලි හැටියට
ඒ සෑම බුද්ධ අනුස්සති සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න සිහියට නගාගෙන මුළු ජීවිත කාලය පුරාමට ඔබ තුල වැඩුණ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවා දකින්න දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ තුන මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වැඩුණේ ඔබේම රූපය මුල් කරගෙනයි ඔබේ මේ රූපය මුල් කරගෙනයි ඔබේ මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි සෑම මෛත්‍රී චිත්තයක්ම සෑම බුදු ගුණ චිත්තයක්ම ඔබ තුල වැඩුණේ පින්වතුනි ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාවෙන් දකින්න දැස් පියාගෙන ඔබේ මේ අධ්‍යාත්මික රූපය මේ සලායතනයෝ කායානුපස්සනාව තුල විසිරවල දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතිය අට්ටික සංඥාවක් හැටියට ඔබේ රූපය දකින්න කියලා පින්තුනි මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් එකක් තියෙනවා පින්තුනි මේ සමාධිමත් එක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගය ඔබ තුල මේ මොහොතේ ඇති මේ සම්මා සමාධිමත් හිත මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ඔබට ලබලා දීලා තියෙනවා මේ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ම ඔබ තුල වැඩිලායි තියෙන්නේ ඒ නිසායි ඔබ තුල මේ සම්මා සමාධිමත් හිත සකස් වෙන්නේ පින්තුනි මේ සම්මා සමාධිමත් සිත එසේ මෙසේ හිතක් නෙමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හතක ඵලය බුදුරජාණන් වහන්සේ ඔය සම්මා සමාධිමත් හිතට කියන්නේ මාර්යාගේ දැස් අන්ධකලා වූ හිත කියලා පින්තුනි මේ මොහොතේ ඔබ මාර්යාගේ දැස් අන්ධ කරලයි තියෙන්නේ එයි මේ මොහොතේ ඔබ තුල කාමච්ඡන්දයක් නැහැ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබ තුල සකස් වෙන මේ සම්මා සමාධිමත් හිත මාර්යාගේ දැස් අන්ධකලා වූ හිතක් කියලා ඔබ මේ මොහොතේ මාර්යාගේ දැස් අන්ධ කරලා තියෙන කාමච්ඡන්දයන්ට ඔබ තුල ඉඩක් නැහැ සති සම්බොජ්ජංගයේ හොඳින් පිහිටලා තියෙනවා චතුරාර්ය සත්‍ය කෙරෙහි සති සම්බොජ්ජංගය කායානුපස්සනාව කෙරෙහි සති සම්බොජ්ජංගය පිටුනි මේ සති සම්බොජ්ජංගයේ උපයෝගී කරගෙන ඔබ ධර්ම විජය බොජ්ජංගය කරා යන්න දැස් පියාගෙන මේ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය ගලවන්න ඔබේ රූපයේ මොහොතක් ලිහන්න මේ මෛත්‍රී භාවනාව වැඩුණ මේ බුදු ගුණ භාවනාව ඔබ තුල වැඩුණ ඔබේ අධ්‍යාත්මික රූපය දෙතිස් කුණුපයක් කරලා දකින්න දැස් පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කියලා පින්වතුනි ඔබ සම්මා සමාධිමත් හිතෙන් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ ඔබේ රූපය ගලවලා ඔබ මනෝමය රූපයකින් ඔබ ඉදිරියේ තියෙන කොටස් 32 දිහා බලන්න පින්තුනි මේ ඔබේම රූපයයි මමයේ මගේ ආත්මය කියලා මමත්වෙන් අල්ලාගෙන ඉන්න ඔබේම රූපයයි ඔබ දැන් මේ ඔබ ඉදිරියේ ගලවලා තියෙන්නේ ඔබ මනෝමය රූපයකින් කොටස් 32 දිහා බලන්න ඔබේම කෙස්රොද මනසින් අතට ගන්න කෙස්රොද මනසින් අතට අරන් බලන්න මේ කෙස්රොද තුල මමය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි ඔබ උදේ හවස පීරන උදේ හවස හෝදන උදේ හවස සුවඳ විලවුන් තවරන ඔබේම කෙස්රොද මමයේ මගේ ආත්මය කියලා දෙයක් එතන නෑ එතන මොකද්ද තියෙන්නේ සුදු පැහැ ගැන්විලා දිරලා
කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කිස්සොදා ඊළඟට ඔබේම දත්තික ඔබේම නියපොතු ටික මනසින් අතර ගන්න ඒ දත්වල නියපොතු වල නුවණින් පීර 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 බලන්න ඒ දත්වල නියපොතු වල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියනවාද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවාද නෑ පින්වතුනි දිරායන දත් ගොඩක් දිරායන නියපොතු ටික කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දත් ටිකක් නියපොතු ටික ඊළඟට ඔබේ සම්මස්සට නහර ගන්න නුවණින් පීර පීර බලන්න මේ සම්මස්සට නහර වෙල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියනවාද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවාද නෑ පින්වතුනි කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුරුපයක් පින්වතුනි ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කර ගන්නවා ඔබේ බුද්ධානුසතිය මෛත්‍රිය තුලින් කායානුපස්සනාවයි මතු කරගත්තේ ඊළඟට ඔබේ බුද්ධානුසතිය මෛත්‍රිය තුලින් ඔබ චිත්තානුපස්සනාව මතු කරගන්න දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණා නම් ඉතිපිසෝ භගවා අරහං කියලා චිත්තයක් ඇති වුණා නම් ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ පින්වතුනි ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ අතීතේ වැඩුණා වූ සියලු මෛත්‍රියට අදාළ බුද්ධානුස්සතියට අදාළ සිතුවිලි සිහියට නගා ගන්න සිහියට නගාගෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකින්න අනිත්‍ය වූ සිතුවිල්ල නිත්‍ය වශයෙන් ගන්න එපා ඒ සෑම සිතුවිල්ලක්ම පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතුවිල්ලක්මයි අනචිත්තානුපස්සනා මතු කරගත්තා ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුලින් වේදනානුපස්සනා මතු කරගන්න පින්වතුනි ඔබ මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව වඩද්දී ඉතිපිසෝ භගවා අරහන් කියලා බුදුගුණ වඩද්දී කොයිසා ඔබ තුල සැප වේදනා ඇති වෙන්නේ නැද්ද ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද එකම සැප වේදනාවක්වත් ඔබට අයිති නෑ ඔබ ඉතිපිසෝ භගවා අරහන් කියලා බුදුගුණ වඩද්දී මෛත්‍රී චිත්තයන් සකස් වෙද්දී කොයිසා උපේක්ෂා සහගත සිතුවිලි ඔබ තුල ඇති වෙන්නේ නැද්ද මේ මොහොතේ ඔබ තුල තියෙන උපේක්ෂා සහගත හිතක් නමුත් ඔය සිත නිට්ටේ දානිට්ටේද තව මොහොතකින් වෙනස් වෙලා යනවා මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රියේ නාමයෙන් බුදුගුණේ නාමයෙන් ඔබ තුල ඇති වුණ සෑම උපේක්ෂා සහගත සිතක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් උනා වෙනවා ඒ වගේමයි ඔබ මෛත්‍රී භාවනාව කරපු වෙලාවේ බුදුගුණ භාවනාව කරපු වෙලාවේ යම් බාධාවක් නිසා කොච්චරනම් දුක් වේදනා ඇති වුණාද බුදුගුණ භාවනා වැඩෙන්නේ නැහැ කියලා මෛත්‍රී භාවනා වැඩෙන්නේ නැහැ කියලා කොයිසා දුක් වේදනා ඇති වුණාද ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නැහැ ඒ නිසා ඒ සෑම දුක් වේදනාවක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාවේ බුදුගුණ භාවනාවේ නාමයෙන් ඔබ තුල ඇති වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීම් සිහියට නගාගෙන වේදනානුපස්සනාවෙන් අනිත්‍ය කියලා දකින්න. පින්තුණී ඔබ වේදනානුපස්සනාවයි මේ මතු කරගත්තේ. ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුලින් ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්තුණි මේ සියලු ධර්මයෝ අනිත්‍යයි. මේ සියලු ධර්මයෝ අපිට දේශනා කරේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපේ සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය
පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ ඇති නුවණින් දකින්න ධම්මානුපස්සනාවයි අපි මේ මතු කරන්නේ පින්වතුනි මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් වැඩුණේ ඔබ තුලින්ම සකස් වුණා වූ කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින්මයි නමුත් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි ධම්මානුපස්සනා මතු කරගන්නේ පින්වතුනි ඔබ මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ බුදු ගුණ භාවනාව වඩන වෙලාවේ ඔබ තුල ඇති උනේ සප්ත බොජ්ජංගයෝමයි සති ධම්ම විදිය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා ඔබේ භාවනාවට බාධා වෙච්ච වෙලාවේ ඔබ තුල ඇති උනේ පංච නීවරණයෝමයි මේ සෑම සප්ත බොජ්ජංග ධර්මයක්ම පංච නීවරණ ධර්මයක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ ධම්මානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා ඊළඟට ඔබ තුල මෛත්‍රී භාවනාව නාමයෙන් බුදු ගුණ භාවනාව නාමයෙන් යම් පිනක් සකස් වුණාද යම් කුසල් ධර්මයක් සකස් වුණාද ඒ සෑම ධර්මතාවයක්ම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යයි ධම්මානුපස්සනාව මතු කරගන්න පින්තුනි මේ මොහොතේ ඔබ මේ මොකද්ද කළේ මුළු ජීවිත කාලයේ පුරාවට පුහුණු කරපෝ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සිහියට නගාගෙන ඔබේ මෛත්‍රී බුද්ධානුස්සතිය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවල දැක්කා ඔබ ඔබේ මෛත්‍රී බුද්ධානුස්සතිය සතර සතිපට්ඨානය තුල විසිරෙව්වේ නැත්නම් මොකද්ද වෙන්නේ මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙස් සිතක් ඇති කරගෙන ඔබ ඇස් දෙක පියාගත්තොත් ඔබ නියතයක්මයි නැවත දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙනවා නමුත් පින්වතුනි විදර්ශනා නුවණින් ඔබ බැහැර වෙලා ඒ උපදින දිව්‍ය මිනිස් ජීවිතයේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ තනි තනිව ගොඩ ගැහුවා වූ මල කඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පිංගතුණී ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් සිහියට නගා ගන්න. ඒ මල කඳන් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මල කඳන් තියෙනවා. දිව්‍ය මල කඳන් තියෙනවා. මනුෂ්‍ය මල කඳන් තියෙනවා. තිරිසන් මලකඳන් තියෙනවා പ്രേත මලකඳන් තියෙනවා අසුර මලකඳන් තියෙනවා නිරිසත්ව මලකඳන් තියෙනවා පින්තුණි මේ මලකඳන් ගොඩ කියන්නේ මොකක්ද ගිජ්ජ කූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසූ මලකඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ජීවිතේ මොකද්ද මේ කරන්නේ මේ ජීවිතේ මෛත්‍රිය වඩලා බුදු ගුණ වඩලා අපි මේ මල කඳත් අර මල කඳන් ගොඩට එකතු කරලා ආයිමත් ජීවිතේට යනවා ජීවිතේකට යනවා පටිච්ච සමුප්පන්න මොකටද පින්තුණි මේ මල කඳත් කවදා හරි අර මල කඳන් ගොඩට එකතු කරන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා කවදාද ඔබ ඔය මල කඳන් ගොඩ ගැහිම නවත්තන්නේ කියලා පින්තුණි අපිට මල කඳන් ගොඩ ගැහිම නවත්තන්න නම් මේ උතුම් ධර්මය අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුල දකින්න ඕනේ මේ උතුම් ධර්මයන් තුලින් අපි විදර්ශනා නුවණ විනිවිද මේ සංස්කාරයන් විනිවිද දකින්න ඕනේ ඒ උදෙසායි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ ඒ නිසා සෑම රාත්‍රියකම ඔබ දක්ෂ වෙන්න මේ දීර්ඝ භව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා මලකඳන් ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩ ගහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේක බමුණෙක් හිටියා ඒ බමුණට හරිය ලස්සන අදහසක් ඇති වුණා මොකද ඒ ආසාව අදහස මම කවදා හරි මැරුණට පස්සේ මාව වල දාන්න ඕනේ කිසිවෙක් වල නොදෙමු තැනක කියලා බමුණාට ආසාවක් ඇති වුණා මොකද පින්වතුනි අපි මැරුණොත් අපිව ගිහිල්ලා වලදාන්නේ ගමේ සුසාන භූමියේ දාස් ගානක් වලදාපු තැනක්
නමුත් බමුණායකට කැමති උනේ නැහැ. බමුණාට ඕනේ එයා මැරුණාට පස්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනක එයාගේ මල සිරුල වල දාන්න. බමුණා සේවකීන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. මොකටද මේ යන්නේ? කිසිවෙක් වල නොදැමූ තැනක් හොයාගෙන යනවා බමුණා. මෙහෙම කැලේ ඈතින් ඈතට යද්දී විශාල ගහක් යට තැනක් බමුණා තෝරගන්නවා. මෙතනනම් කවදාක්වත් කිසිම කෙනෙක් වල දාපු නැත්නම් සේවකෙන්ට අණ කරනවා මෙතන මේ වල හරන්න කියලා. සේවකයෝ වල හරනවා. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩම කරනවා. වැඩම කරලා අහනවා බමුණ ඔබ මේ මොකද්ද කරන්නේ? බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මැරුණට පස්සේ මගේ දේහය වල දාන්න කිසිම කෙනෙක් වල නොදැමූ තැනක වලක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කිසිම කෙනෙක් සංසාරේ වල දාලා නැහැ. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසිති ඥානද සම්බදිනවා. పూర్වේ නිවාසානුසිති ඥානද සම්බදලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ ඔබ හරණ හතර රියන තුල සංසාරේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. එතුණි 11000 වතාවක් පටිච්ච සමුප්පන්නව මේ බමුණා මේ හතර රියන තුල මිහිදන් වෙලා තියෙනවා. රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාදු දෙවියෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් වෙච්ච වෙලාවේ, භූතෙක් වෙච්ච වෙලාවේ, තිරිසන් සතෙක් වෙච්ච වෙලාවේ, උරංගෙක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක් වෙච්ච වෙලාවේ, මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මැරිලා 11000 වතාවක් මේ හතර රියන තුල මිහිදන් වෙලා තියෙනවා. පින්වතුනි ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බිම් කඩ තුල ඔබ සංසාරේ දහස් වතාවක් මිහිදන් වෙලා තියෙන බිම් කඩක්. පින්වතුනි ඔබ මේ දෙපා තබාගෙන තියෙන සුසාන භූමියක් මත ඔබේම අලු වලින් ඔබේම දේහයෙන් ගොඩ නැගුණු මහ පොළවේ සුසාන භූමියක් මසයි ඔබ මේ දෙපා තබාගෙන තියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්න කරනවා ඔබෙන් ඔබ කවදාද ඔය සුසාන ඔබේම සුසාන භූමියෙන් ඔබ මිදිර යන්නේ කියලා. ඒ සාදීර්ඝ භව ගමනක් පටිච්ච සමුප්පන්නව ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ඒ ආපු ගමන පින්නතුනේ යන්න තියෙන ගමන ගැන අපි කෙසේ නම් කියන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ කියලා. අනාගතේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා කියලා. එනම් පින්වතුනි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ. ඔය ඉඳගෙන ඉන්න බිම් කඩ දහස් වතාවක් ඔබ මිහිදන් වුණා වූ භූමියක්. එනම් පින්වතුනි ආපු දුර යන්න තියෙන දුර මෙපමණයි කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා ඔබ තව දුරටත් සමත භාවනාවන් තුල රැඳිලා ඉන්න එපා. මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දස අතේ ඇහින වෙලාවේ ඔබ දක්ෂ වෙන්න, ඔබ වඩන මේ සමත භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් විදර්ශනාව කරා අරන් යන්න. විදර්ශනාව කරා අරන් යන්න. ඒ නිසා සෑම රාත්‍රියකම නිින්දට යන්න මොහොතක් පෙර ආතුව ඉන්නතුනි දැස් පියාගන්න. නිදි ඇඳේ වාඩි වෙලා, සයනය මත වාඩි වෙලා, පැදුර මත වාඩි වෙලා මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණු මෛත්‍රී චිත්තයන් සිහි කරගන්න. බුදු ගුණ චිත්තයන් සිහි කරගන්න. කුමක් ඇසුරේද මේ චිත්තයන් වැඩුනේ? ඔබේම අධ්‍යාත්මික රූපය, මොහතක් අධ්‍යාත්මික රූපය දෙතිස් රූපයක් කළ දකින්න, සතර මහා ධාතුවක් කළ දකින්න. එතකොට රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න. ඊළඟට රැයට නිින්දට යද්දී මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණු
සියලුම මෛත්‍රී චිත්තයන් බුදු ගුණ චිත්තයන් චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම චිත්තයක්ම අනිත්‍යයි කියලා දකින්න චිත්තානුපස්සනාව ඇති කරගන්න මුතුනි ලොකු දෙයක් කරන්න නැහැ ලොකු දෙයක් කරන්න නැහැ දැස් පියාගෙන එක විනාඩි පහක් හිතන්න මුළු ජීවිත කාලය ඔබ වැඩුවා වූ මෛත්‍රිය බුදු ගුණ තුලින් චිත්තානුපස්සනාව මතු කරගන්න ඊළඟට වේදනානුපස්සනාවට මොහොතක් යොමු වෙන්න මුළු ජීවිත කාලයට ඔබ තුල වැඩුණා වූ බුද්ධානුස්සතියේ මෛත්‍රියේ නාමයෙන් වැඩුණ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න වේදනානුපස්සනාව පුහුණු කරන්න මේ සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ධම්මානුපස්සනාව පුහුණු කරන්න ඔබ මේ විදියට සතර සතිපට්ඨානය පුහුණු කළොත් මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඔබට ඇති වුණා ඔබේ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඔබේ හිතට බැඳෙන්නේ නැහැ ඔබට මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා බුදු ගුණයක් සිහිපත් වෙලා සැප වේදනාවෙන් ඇස් දෙක පියවෙන්න ගියොත් ඒ සැප වේදනාව ඔබ වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඔබේ සැප වේදනාවට බැඳෙන්නේ නැහැ ඔබ දන්නවා සැප වේදනාව අනිත්‍යයි කියලා මරණාසන්න මොහොතේ ඔබට බුදු ගුණ භාවනාවක් මෛත්‍රී භාවනාවක් සිහිපත් වෙලා සප්තබොජ්ජංගයෝ වැඩුණොත් මෛත්‍රිය කරේ සති සම්බොජ්ජංගය ඇති වුණොත් පින්වතුනි ඔබ දකිනවා මේ සති සම්බොජ්ජංගයත් ආනිත්‍ය වී ගිය ධර්මතාවයක් ධම්මානුපස්සනාව ඔබ මතු කරගන්න මරණාසන්න මොහොතේ ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපය මැවිලා පෙනුණොත් බුදුරජාණන් වහන්සේගේ රූපයට ඔබ බැඳෙන්නේ නැහැ සාදු සාදු කියලා ආස්වාදයෙන් ඇස් දෙක පියාගන්නේ නැහැ ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් කියලා දකිනවා කායානුපස්සනා මතු කරනවා ධම්මානුපස්සනා මතු කරනවා එහෙම මතු කරගන්න ඔබ දක්ෂ වුණාත් පින්වතුනි ඔබ ලබන පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාමේ උපතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා තවදුරටත් මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය සමත භාවනාවක් කියන තැන රඳවා ගන්න එපා රඳවා ගත්තොත් අර මහා මල කඳන් ගොඩට මේ මල කඳත් එකතු කරලා ආයිමත් ජීවිතයකට යයි ආයිමත් අර මල කඳන් ගොඩට මල කඳන් එකතු කරන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන මෛත්‍රී භාවනා බුදු ගුණ භාවනාව නිරතුරුව පිංතුණි සතර සතිපට්ඨානේ තුන විසිරවන්න ඔබට සතර සතිපට්ඨානේට යන්න බැරි නම් ඔබ දක්ෂ වෙන්න ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න මේ මොහොතේ ඔතන ඉඳගෙන ඔබට භික්ෂුව සිහිපත් වුණාත් ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න ඔබට ඔබේ තරහකාරයෙක් සිහිපත් වුණා සුවපත් වේවා කියලා හිතන්නේ දවසට සිතුවිලි 1000ක් ඔබ තුල ඇති වුණාත් ඔබට මෛත්‍රී සිතුවිලි 1000ක් ඇති වෙනවා ඒ නිසාම ඔබේ සම්මා සමාධිමත් හිතක් බවට පත් වෙනවා ඒ සම්මා සමාධිමත් හිත ඔබට විදර්ශනාවට පාර කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්නේ පින්වතුල්ලා මම කියන දේ නුවණින් දකින්න කියන්න එපා මම මේ ධර්මදේශනාව පුරාවටම අනිත්‍යයි කියන කාරණේයි පහදලා දෙන්නේ බය වෙන්න එපා මම කියන්නම් අවසානයේ ඇයි මම මේ අනිත්‍ය ගැන කිව්වේ කියලා මම නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ අනිත්‍ය ගැන කියලා දුන්නේ ඇයි කියලා ධර්මදේශනාවේ අවසානයේදී මම පැහැදිලි කරනවා ඒ නිසා බය වෙන්න නැතුව අනිත්‍ය සංඥාව තුල ඉන්න මම කියන දේ නුවණින් දකින්න දැස් පියාගෙන හැමෝම මම කියන දේ නුවණින් දකින්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තා වූ
යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි
දිවනිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිවනිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිවනිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිවනිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාමේ
පින්වතුන්ලා මාත් සමග කියන්න මාත් සමග ඇස අනිත්‍යයි රූපය අනිත් කන අනිත්‍යයි ශබ්දය අනිත් නාසය අනිත්‍යයි ගන්ධ ස්වඳ අනිත් දිව අනිත්‍යයි රසය අනිත් මනස අනිත්‍යයි සිතුවිලි අනිත් කය අනිත්‍යයි පහස අනිත් ඇස අනිත්‍යයි රූපය අනිත් කන අනිත්‍යයි ශබ්දය අනිත් නාසය අනිත්‍යයි ගන්ධ ස්වඳ අනිත් දිව අනිත්‍යයි රසය අනිත් මනස අනිත්‍යයි සිතුවිලි අනිත් කය අනිත්‍යයි පහස අනිත් නාම රූප ධර්මයෝ අනිත් නාම රූප ධර්මයෝ අනිත් දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා කිව්වා මොකද්ද මේ නාම රූප ධර්මයෝ කියලා කියන්නේ මේ රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපය කියන්නේ මේ සලායතනයන්ට දැන් නාම රූප ධර්මයන් මොකද්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නේ රූපය කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ ඔබේ මේ අධ්‍යාත්මික රූපයට ඔබේ මේ අධ්‍යාත්මික රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට කියනවා නාම ධර්මයන් කියලා. හරිද? දැන් මේ ඇස උපයෝගී කරගෙන මේ ඇසෙන් රූප දැකලා ඒ රූපවලට ඇලිලා ගැටිලා පින්වතුනි අපි ඇස නිසා සෑම නිමේෂයකදීම පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ගොඩනගා ගන්න. මේ කනින් ශබ්ද අහලා ඒ ශබ්දවලට ඇලිලා ගැටිලා අපි මේ කන උපයෝගී කරගෙන නිරතුරුවම පස්ස වේදනා සංඥා සංකාර විඥානෝ ඇති කර දැන් එතකොට නාම රූප කියන්නේ මොකද්ද මේ ඇසත් කන නාසය දිව ශරීරය මනසත් මේවායේ පස්සය හේතුවෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයට අපි නාම ධර්මයන් කියලා. දැන් අපි මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? සෑම මොහොතකම අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ නැවත 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 ගොඩනගා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මේ ලෝකයෙන් නිදහස් වුණොත් ඒ නිදහස් වෙන්නේ පංච උපාදානස් කන්දේ. ඔබ මේ ලෝකෙට බැඳුණා. ඒ බැඳෙන්නේ පංච උපාදානස්. දැන් අපි නිදහස් වෙලාද තියෙන බැඳිලාද? අපි ලෝකෙට බැඳිලා රූපය මමේ කියලා ගන්නවා, රූපය මගේ කියලා ගන්නවා, රූපය මගේ ආත්මය කියලා ගන්නවා. රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මමේ මගේ කියලා ගන්නවා. තුනි අරගෙන අපි මේ රූපය උපයෝගී කරගෙන නැවත 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 සංස්කාරයන් රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව බැහැර කරනවා කියලා පින්වතුනි. අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව බැහැර කරනවා. නමුත් ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබුණේ නැහැ අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්න.
අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුස්ස රූප ලැබේවා මොකද්ද මේ කරන්නේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා ඒ අනාගත සුන්දර රූපස්කන්ධයන් ඇසුරෙන් සුන්දර විඳීම් ලැබේවා හඳුනා ගැනීම් ලැබේවා සංස්කාර ලැබේවා දැනීම් ලැබේවා කියලා අනාගත පංච උපාදානස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම රාත්‍රියකම මොහොතක් දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඔබ අතීතයට යන්න මනසින් ඔබට මතකද ඔබ අම්මාගේ මව් කුසෙන් ලෝකෙට බිහි වෙලා අම්මාගේ දෑත්වල නැලවෙනේ පුංචි වයස ඔබ සිහියට නගා ගන්න ඒ පුංචි වයසේ ඔබේ ලාමක ලපටි පුංචි ඇස් දෙක ඔබ සිහියට නගා ගන්න ඔබට පුංචි කාලේ තිබ්බ පුංචි ඇස් දෙක සිහියට නගා ගන්න ඒ ඇස් දෙක නිට්ටේද අනිත්‍යද පින්තුණි ඒ ඇස් දෙක නිට්ටේද අනිත්‍යද ඒක අනිත්‍ය වෙලා ඒ ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පින්තුණි ඒ ඇස අනිත්‍යයි අතීත ඇස අනිත්‍යයි අතීත රූපස්කන්ධය අනිත්‍යයි ඒ පුංචි කාලේ ඔබට තිබ්බ පුංචි කන් දෙක සිහියට නගා ගන්න නාසය දිව ශරීරය සිහියට නගා ගන්න පින්තුණි අතීත රූපස්කන්ධය නිට්ටේද අනිත්‍යද ඒ අතීත රූපස්කන්ධය ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පින්තුණි එනම් ඔබේ අතීත රූපස්කන්ධය ඇසුරෙන් සකස් වුණේ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ නිට්ටේද කියලා බලන්න ඔබ පුංචි කාලේ ඔබේ පුංචි ඇස් දෙකෙන් ඔබේ අම්මාව දැකපු වෙලාවේ කොයිසා ඔබ සතුටු සිත් ඇති කරගන්නේ නැද්ද පින්තුණි ඒ සැප වේදනාව නිට්ටේද අනිත්‍යද එකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ ඔබ අම්මාගේ තුරුල්ට වෙලා නැලුණ වෙලාවේ ලැබපු සැප වේදනා අම්මාගේ පියවරු වලින් කිරි උරමි බීපු වෙලාවේ ඇති කරගත්ත සැප වේදනා අර තුටිල්ලේ නැලවෙද්දි සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරද්දි ලදරු පාසලට යද්දි යාළුවෙක් එක්ක සෙල්ලම් ගෙවල් හදද්දි ඇති කරගත්තා වූ එකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ අතීත වේදනා ස්කන්ධය සියල්ල අනිත්‍ය වෙලා ගියා පින්තුණි එහෙමනම් මේ ඇසත් අනිත්‍ය වූ ඇසත් මේ කන නාසය දිව ශරීරයේ අතීත රූපස්කන්ධය අනිත්‍යයි ඒ අතීත රූපස්කන්ධය මුල් කරගෙන සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය සියලු නාම ධර්මය අනිත්‍යයි කුතනකවත් නිට්ටයයි කියලා ගන්න දෙයක් නැහැ මේ ඇසත් අනිත්‍යයි මේ කනත් නාසයත් දිව ශරීරයත් අතීත රූපස්කන්ධය අනිත්‍ය වුණා ඒ අතීත රූපස්කන්ධය ඇසුරෙන් සකස් වුණා වූ සියලු පස්ස වේදනා සංඥා සංකාර විඥානය විනස්සලා ගියා ඉනුත් අතීතයට යන්නේ පින්තුණි අතීතේ කොයිසා සුන්දර රූපස්කන්ධයන් ඔබ මගේ කරගෙන ජීවත් වුණාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා පින්තුණි ඔබලා සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා ඔබලා ස්ත්‍රී රත්නිය වෙලා ඉපදිලා තියෙනවා සක්‍ර දෙවියන් සුජම්පතිය වෙලා ඉපදිලා තියෙනවා නමුත් ඒකම අතීත රූපස්කන්ධයක්වත් දැන් නිට්ට නැහැ ඒ සෑම අතීත රූපස්කන්ධයක්ම අනිත්‍ය වෙලා ගියා ඒ අතීත රූපස්කන්ධයන් තුලින් ඒ සක්විති රජ රූපය තුලින් කොයිසා ඔබ සැප වේදනාවන් ලැබුවද එතුණි දිව්‍ය තලයෙන් බහිනවා පංච කල්යාණයෙන් යුත් ස්ත්‍රී රත්නයක් එර්ධියෙන් යන ඇතෙක් ලැබෙනවා එර්ධියෙන් යන අජානීය අශ්වයෙක් ලැබෙනවා මහ පොළව යට තියෙන ඕන සම්පතක් නුවණින් දිවසින් දකින්න පුළුවන් පුරෝහිත බ්‍රහ්මෙක් එදාට ඔබට ලැබුණා පුතු දහසක් ලැබෙනවා අවුරුදු 84000 කාංශ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් මේ අතීත රූපස්කන්ධය අනිත්‍ය වෙලා ගියා ඒ අතීත රූපස්කන්ධය ඇසුරෙන් සකස් වුණ සියලුම පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍ය වෙලා ගියා
ඔබ සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්‍ර දෙවියන්ගේ දිව්‍ය භවන කූටාගාර 700ක් කියලා. ඉංගතුනි වර්තමානයේ මේ ඉන්න සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රගත ධර්මෙදී කූටාගාර 700ක් ඒ කියන්නේ කාමර 700ක් දිව්‍ය විමානේ ඒක කාමරයක සුන්දර දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් ඉන්නවා කියනවා. බලන්න කාමර 700ක එවන් මහා කාම සම්පත් සංසාරයේ ඔබ විඳ පිංගතුනි. නමුත් ඒ අතීත සියලු රූපස්කන්ධයොත් ඒ රූපයේ ඇසුරෙන් ඔබ අත්විඳා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයොත් වෙනස් වෙලා ගියා. වෙනස් වෙලා ගියා. එහෙනම් ඒ අතීත රූපස් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. රැට නින්දට යන්න මොහතකට පෙර ආතුව පින්තුනේ ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඔබ උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කළේ? හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ඔබ වෙනුවෙන් මුකුත් කළේ නැහැ. ඔබ වෙනුවෙන් මුකුත් කළේ නැහැ. ඔබ මුළු දවසම වැය කළේ දුවා වෙනුවෙන්, පුතා වෙනුවෙන්, මහත්තයා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්. ඔබට ඔබ කිසි දෙයක් කරගත්තේ නැහැ. ඔබට ඔබ කිසි දෙයක් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දවසම අනුන් උදෙසා කැප කරපු ඔබ නින්දට යන මොහොතේදීවත් ඔබ ගැන හිතන්න කියලා, ඔබට යමක් කරගන්න කියලා, මේ දුකෙන් මිදෙන මාවත ඔබ තුලින් මතු කරගන්න කියලා. පින්වතුනි, ඒ නිසා සෑම රාත්‍රියකටම නින්දට යන මොහොතකට පෙර ආතුව අතීත රූපස්කන්ධයේ සිහියට නගා ගන්න, අම්මගේ මව් කුසේ කලල රූපය සිහියට නගා ගන්න, ඒ කලල රූපයේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව ශරීරය සිහියට නගා ගන්න. ඒ රූපස්කන්ධය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. අර තොටිල්ලේ ඔබ නැලවුණ හැටි සිහියට නගා ගන්න. ඒ අතීත රූපස්කන්ධයේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යට වුණ හැටි සිහියට නගා ගන්න. පින්තුනි, මේ රූපස්කන්ධය ඇසුරෙන් සකස් වුණ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිමින් අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්න, බැහැර කරන්න. අතීතයේ කොතනකවත් මමයේ කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. රූපයේ ඇසුරෙන් අපි දැක්කේ ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ පමණක්මයි පින්වතුනි. එනම් මේ අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකලා වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට එන්න. වර්තමාන මේ ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. වර්තමාන මේ ඇස අනිත්‍යයි. ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක් වෙන ඇසක්. වර්තමාන මේ කන නිට්ටයද අනිත්‍යද? ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් කනක්. නාසය, දිව, ශරීරය මේ සියලු වර්තමාන රූපස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ වර්තමාන ඇස තුලින් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ අනිත්‍යයි කියලා දකින්න. මේ එකම ධර්මතාවයක්වත් අපිට අයිති නැහැ. මමයේ, මගේ කියලා රඳවා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා යනවා. ඒ නිසා ඔබ දැස් පියාගෙන සෑම රාත්‍රියකම මොහොතක් අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය නම් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය නම් පින්තුණී අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඔබට තව විඳින්න සැපයක් නම් නැහැ කියලා පින්තුණී. තව සැපයක් නෑ ඔබට විඳින්න. ඒ වගේමයි මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තව දුකකුත් නෑ. මම දැස් පියාගෙන නුවණින් දකිනවා මම මේ ලෝක ධාතුවේ විඳින්න තියෙන දරුණුම දුක මම විඳලයි තියෙන්නේ. මොකද මේ ලෝක ධාතුවේ දරුණුම දුක? අර දේවදත්ත නිවිසතා, අජාසත්ත නිවිසතා, පින්වතුනි, අදාර අවීචි මහා නිරයේ විඳින දුකයි මේ ලෝක ධාතුවේ බලවත්ම දුක. මම දැස් පියාගෙන නුවණින් දකිනවා
මම සංසාරේ ඔය අවීචි මහා නිරයේ කල්ප කොච්චරනම් පිච්චි පිච්චි දුක් විඳින්නේ නැද්ද කියලා. මීට වඩා විඳින්න දුකක් මට නැහැ පින්වතුනි. මීට වඩා විඳින්න දුකක් මට නැහැ. ඒ වගේමයි ඔබටත් ඊට වඩා විඳින්න දුකක් නැහැ. ඔබේ දුක විඳලා ඉන්නේ. ඒ වගේමයි ඔබට මේ ලෝක ධාතුවේ තව විඳින්න සැපයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පාර හරහා යන කඩිරලක් පෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ආනන්ද මේ කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. මුතුනි මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව, මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මිරිඟුව, කඩිරලේ ඉන්න සෑම කඩියෙක්, ඔය කූඹි ගුලක ඉන්න සෑම කුහුඹියෙක් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. සක්විති රජ වෙලා තියෙනවා. පින්වතුනි මේ මහා අසිරිමත් සැපය ඔබ ලබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම සුදර්ශන සක්විති රජ වෙලා දඹදිව ඉපදුනා. බෝධිසත්ව අවදියේදී සක්‍ර දෙවියන් දකින්න සුදර්ශන රජතුමා දඹදිව පහළ වුණා. විස්කම් දෙවියන්ට අඬ ගහනවා විස්කම් මෙහෙට එන්න. අන සුදර්ශන බෝධිසත්වයෝ දඹදිව පහළ වෙලා පුණ්‍ය ශක්තිය ඉහෙලයි, දස පාරමී ශක්තිය ඉහෙලයි. ඔබ දඹදිවට ගිහිල්ලා එර්දියෙන් මාලිගාවක් මවන්න කියලා. පින්වතුනි විස්කම් දෙවියෝ මාලිගාවක් මවනවා බෝධිසත්වයන්ගේ පිනේ ශක්තියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ මාලිගාවේ සෑම ගඩොලක්ම රණින් හදලා තියෙන්නේ. සෑම ගඩොලක්ම රණින්. ඒ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්ති වලින් හදලා තියෙන්නේ. ඒ මාලිගාවේ බිමට අතුරලා තියෙන්නේ මැණි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද යම් උදෑසනක යම් දහවලක යම් රාත්‍රියක යම් මිනිසෙක් මේ මාලිගාව දෙස බලයිද ඔහුගේ දැස් නිලංකාර වෙනවා කියලා. හිතින්තුනි මැණික් වල රත්තරන් වල දියමන්ති වල දිස්නෙට ආනන්ද එවන් ප්‍රණීත සංස්කාරයනු වෙනස් වෙලා ගියා. ආනන්ද එවන් ප්‍රණීත සංස්කාරයනු වෙනස් වෙලා ගියා. හිතින්තුනි තව මොනවා ප්‍රාර්ථනා කරන්නද? මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හදපු මාලිගාවල ජීවත් වෙච්ච අය. ඔබලා සංසාරේ රණින් හදපු මාලිගාවල ජීවත් වුණා. ඔබලා සංසාරේ මැණික් දියමන්ති වලින් හදපු මාලිගාවල ජීවත් වුණා. සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා. පිංගතුනි එවන් විචිත්‍ර සංස්කාර වෙනස් වෙලා යද්දී මේ තනි තට්ටුවේ තට්ටු දෙකේ ගෙදර මගේ කරගෙන අපි ජීවත් වීම මොන මායාවක්ද? මොන විහිළුවක්ද? පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විහිළුව තවදුරටත් ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා කියලා. ඒ උදෙසායි පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය ඔබට මතු කරලා දෙන්නේ. ඒ නිසා සෑම රාත්‍රියකම අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යය කියලා දකින්න. අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යය කියලා දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න. පින්වතුනි අපි මේවා අනිත්‍යයි කියලා නොදැක්කොත් අපි මොනවද මේ අල්ලන් ඉන්නේ? බිරිඳ මගේ කියලා අල්ලගෙන ඉන්නවා, සැමියා මගේ කියලා අල්ලගෙන ඉන්නවා, අම්මා මගේ, තාත්තා මගේ, දුව පුතා, මුණුපුරා, මිනිබිරි. පින්වතුනි අපිට මේවා ලැබුණේ අපේ සංස්කාරයන්ට අදාළව. ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංස්කාරයන්ට අදාළවයි. ඔබට බිරිඳක් ස්වාමිපුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංස්කාරයන්ට අදාළව. ඔබට දරුවෙක් මොනුපුරෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංස්කාරයන්ට අදාළව. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය ආර්ථයන්ගෙන් අපිට උගන්වනවා බිරිඳට විය යුතු යුතුකම් අකුරට ඉටු කරන්න, ස්වාමියාට විය යුතු යුතුකම් අකුරට ඉටු කරන්න, අම්මා තාත්තාට විය යුතු යුතුකම් අකුරට ඉටු කරන්න, දරුවා උදෙසා විය යුතු යුතුකම් අකුරට ඉටු කරන්න. එහෙම ඉටු කළොත් පමණයි පින්වතුනි ඔබට සම්මා සමාධිමත් හිතකට එන්න පුළුවන්. ඒ නිසා ඔබේ යුතුකම් බැහැර කරන්න කියලා නෙමෙයි මෙතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ඒ යුතුයකම් පක්ෂයේ අකුරට ඉටු කරමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ ඔබට ලැබුණු පළවෙනි බිරිඳ නෙමේ මේ ඔබට ලැබුණු පළවෙනි සාම්පුරුෂයා නෙමේ මේ ඔබට ලැබුණු පළවෙනි අම්මා තාත්තා දුව පුතා නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් නුදෙසා හෙළු කඳුළු සංසාරේ මහා සාගරේ ජලයට වැඩි කියලා පිංගතුනි අර මහා සාගරේ ගල කඳ 100ට නගා ගන්න ඒ ජල කඳ එකම කඳුළු සාගරයක් කළා දකින්න ඒ කඳුළු සාගරය කියන්නේ මොකද්ද ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්ච වෙලාවේ දරුවන් නුදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි ඒසා කඳුළු සාගරයක් ඔබත් මමත් හෙළලා තියෙනවා ඒත් ඒකම දරුවෙක්වත් ඔබටත් මටත් අයිති නෑ අර මහා සාගරයට වඩා ජලයට වඩා ඔබේ අම්මා තාත්තලා නිසා ඔබ කඳුළු හෙළලා තියෙනවා බිරිඳල සාම්පුරුෂයා නිසා කඳුළු හෙළලා තියෙනවා නමුත් ඒකම අම්මා කෙනෙක්වත් ඒකම තාත්තා කෙනෙක්වත් බිරිඳක් සාම්පුරුෂයෙක් අපිට අයිති නෑ පින්තුනි එහෙනම් අපි මේ මොකද්ද කරන්නේ අපි මොකද්ද මේ කරන්නේ අපිට අයිති නැති දරුවෝ අපිට අයිති නැති අම්මලා තාත්තලා අපිට අයිති නැති අපි කවදා හරි දාලා යන මේ දේවල් නිසා පින්තුනි අපි නැවත 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 සංස්කාරයන් ජීවිතයට එකතු කර ගන්නවා එනිසා ඔබේ බිරිඳට සාම්පුරුෂයාට අකුරට යුතුයකම් ඉටු කරන්න ඔබේ දරුවාට රීති යුතුයකම් පක්ෂය අකුරට ඉටු කරන්න ඔබේ අම්මා තාත්තට වීතු යුතුයකම් පක්ෂය අකුරට ඉටු කරන්න ඉටු කරමින් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න මං දැස් පියාගෙන දකිනවා මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා තාත්තා මාව නොවිදිනා දුකක් විඳලා ලොකු මහත් කළා දස මාසයක් උසේ හොවාගෙන නොවිදිනා දුකක් විඳලා ලෝකෙට බිහි කළා ලේටික කිරි කරලා පෙව්වා එහෙව් කැපවීමක් ඒ අම්මා තාත්තා කළා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ බලන්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ කොයිසම් අසාධාරණද කියලා අරසා කැපවීම කළත් ඒ අම්මා තාත්තා අපි වෙනුවෙන් ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකයේ ඉඩ දුන්නේ නෑ මේ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තලට ඒසා අසාධාරණ කරද්දී ඒ අම්මා තාත්තා මොකද්ද කළේ ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා පටිච්ච සමුප්පන්නව භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකදද අනාගතේ අම්මලා තාත්තලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න පින්තුනි තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න පටිච්ච සමුප්පන්න වේ අම්මලා භවයේ ඈතින් ඈතට තාත්තලා ගියා බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ සංස්කාර ලෝකයක් නැවත නැවත පෝෂණය කරන්නේ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා. මුතුනි යෝකයි අම්මලා තාත්තලාගේ මෝහේ කතාවේ අපි කවදාද මේ කතාව නවත්තන්නේ? අපි කවදාද මේ කතාව නවත්තන්නේ? අපි මේ මොකද්ද කරන්නේ? මේ අනිත්‍ය වූ ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසකට සංස්කාර ඇස් කරනවා. පින්වතුනි මේ ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ ඇස කවදා හරි අයිති වෙන්නේ කොතෙන්දද? පවුලේ සුසාන භූමියේ පසට. එහෙනම් අපි මේ මොකද්ද කරන්නේ? පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්නව තවත් ඇසකට සංස්කාර ඇස් කරනවා මේ කන අයිති කාටද මේ කන අයිති පවුලේ සුසාන භූමියේ පසට අපි මේ මොකද්ද කරන්නේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ කන උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් කනකට සංස්කාර ඇස් කරනවා අපි මේ නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන මොකද කරන්නේ මේවා කවදා හරි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට අපි මොකද කරන්නේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන
මේ සලායතනයන් උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් උපතකට කරුණු රැස් කරනවා. මං දැස් පියාගෙන දකින්නවා සංසාරේ මම ගොඩ ගැසූ ඇස් ගොඩ පින්වතුනි කෝටි ගාණක් මම කෝටි ගාණක ඇස් ගොඩක් දකින්නවා. ඒ ඇස් ගොඩ කියන්නේ මොකද්ද? මගේ පටිච්ච සමුප්පන්න ඇස්. දෙවියෙක් වෙච්ච වෙලාවේ, බ්‍රහ්මෙක් වෙච්ච වෙලාවේ, මිනිස්සෙක් වෙච්ච වෙලාවේ, සතරපා සතෙක් වෙච්ච වෙලාවේ මට ලැබුණු ඇස්. ඒ ඇස් ගොඩ කෝටි ගාණක්. පින්වතුනි එකම ඇසක්වත් දැම්මට අයිති නෑ. ඒකම ඇසක්වත් දැම්මට අයිති නෑ. නමුත් මම මොකද කළේ? ඒ මට අයිති නැති ඇස පිනවන්න ගිහිල්ලා අදත් මම පටිච්ච සමුප්පන්න ඇසක හිමිකාරෙක් වෙලා පටිච්ච සමුප්පන්න ඇසක හිමිකාරෙක් වෙලා මම මේ ඇස උපයෝගී කරගෙන අදත් මොකද කරන්නේ? තවත් පටිච්ච සමුප්පන්න ඇසකට අදාළ සංස්කාර ඇස් කරනවා. කවදාද මේක නිමා කරන්නේ? කවදාද මේ ගමන අපි නිමා කරන්නේ? අම්මලා කෝටි ගාණක් අතීතේ ඉන්නවා, තාත්තලා කෝටි ගාණක් අතීතේ ඉන්නවා, දරුව මුණුපුර කෝටි ගාණක් අතීතේ ඉන්නවා, බිරිඳල ස්වාම්පුරුෂය කෝටි ගාණක් අතීතේ ඉන්නවා. එකම කෙනෙක්වත් අපිට දැන් අයිති නෑ. නමුත් ඒවා නිසා අපි නැවත 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 භවය ශක්තිමත් කරනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපිට කියනවා, මහණෙනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දැස් පියාගෙන නුවණින් දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද? අම්මලා කී ලක්ෂයකට මං දෙන්නේ නැද්ද මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක? සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක දෙන්නේ නැද්ද? සංසාරේ මම අම්මලා කී ලක්ෂයකකින් ඒ අම්මලාගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද? සංසාරේ මම අම්මලා තාත්තලා කී ලක්ෂයකගේ දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැද්ද? මුතුනි මේකේ නිමාවක් නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මං අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නවා. මං කියනවා ඔබටත් ඒ අදිෂ්ඨානය ඇති කරගන්න කියලා. මොකද්ද ඒ අදිෂ්ඨානය? අදිෂ්ඨානයක් ඇති කරගන්න අනාගත භව ගමනේ නැවත කිසිම අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ. අදිෂ්ඨානයකට එන්නේ නැවත මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක දෙන්නේ නැහැ. නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම නැවත මේ භව ගමනේ කිසිම අම්මා කෙනෙකුට දෙන්නේ නැහැ. මම මේ භව ගමනේ නැවත කිසිම අම්මා කෙනෙක්ගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැහැ. නැවත මම මේ භව ගමනේ කිසිම අම්මා තාත්තා කෙනෙක්ගේ දෑත්වල මුත්‍රා අසුචි තවරන්නේ නැහැ. නැවත මේ භව ගමනේ කිසිම තාත්තා කෙනෙක්ගේ ශ්‍රමය දහදිය මගේ ජීවිතයේ උදෙසා මං උපයෝගී කරගන්නේ නැහැ. පින්වතුනි මේ අදිෂ්ඨානෙට එන්න. ඒ අදිෂ්ඨානෙට එන්න. එහෙම නැතුව අපි මේ ජීවිතේ ප්‍රාර්ථනා කරන්නේ මගේ අම්මා මතු බුදු වේවා කියලා නම්, ජාති ජාතිත් මගේ අම්මා මගේම වේවා කියලා නම්, කවදාද මේ අම්මලා තාත්තලා අපි දුකෙන් මුදවන්නේ? කවදාද මේ අම්මලා තාත්තලා අපි දුකෙන් මුදවන්නේ? මුස්ලි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය මතු කරලා දෙන්නේ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ අනිත්‍යභාවය දකින්න. අධ්‍යාත්මික වේදනාස්කන්ධේ බාහිර වේදනාස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්න. දකිමින් අතීත පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව පහ කරන්න පින්වතුනි. අතීත පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව පහ කරන්න. වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව බැහැර කරන්න. මෙතන මමේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක්. ඉන් මෙහා දෙයක් මෙතන නැහැ.
इसातीत पांच उपादान स्कंदे तुष्णाव बहर करेला वर्तमान पांच उपादान स्कंदे करे तुष्णाव बहर करेला अनागत पांच उपादान स्कंदे करे तुष्णाव पहकरन किया उबड़ते उबड़ सितुविल्लक सकास वेद्दी मामा अनागते सुंदर देवी एक वेवा कियला उबदक्ष वीतुई ए देविया कायानुपस्सनाव तुल विसरोल दकिन्न ඔබ දක්ෂ විය යුතුයි ඒ ප්‍රඥා කායානුපස්සනාව තුල විසිරල දකින්න පින්තුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ අප්‍රමාණ ගිහි පින්වතුන්ලා මේ උතුම් චතුරාර්ය සත්‍ය දැක්කා උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි ඵලයන්ට පත් වුණා ඉනිසා ඔබලා දක්ෂ වෙන්න මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම පින්තුනි දක්ෂ වෙන්න මේ අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකින්න අතීත පංච උපාදානස්කන්ධ ගැඹුර මේ කොයිසා ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයක්ද මලකඳන් ගිජ්ජ කූඩ පර්වතයට වඩා ලොකුයි ඇස් ගොඩ ඇස් කෝටි ගානක් ඔය ඉඳගෙන ඉන්නේ ඔබේම සුසාන භූමියක් මත පින්වතුනි මීට වඩා ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයක් කොහෙ තියෙන්නේද පින්වතුනි ඒ අතීත පංච උපාදානස්කන්ධේ දුක ගැඹුර දැකලා නිරතුරුවම ඔබ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයේ දකිමින් ජීවත් වෙන්න පින්වතුන්ලා දැස් පියාගෙන නුවණින් දකින්න පින්වතුනි නිරතුරුවම මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ අනිත්‍යභාවයේ දකිමින් අනාගත රූප ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්නේ. පින්වතුනි දැන් අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අපි මොකද්ද කරන්නේ? අපේ ජීවිත කාලයේ පුරාවට අපි කරලා තියෙන්නේ මොනවද? අපි පින්කම් කළා. සාංගික දාන දුන්නා. බෝධි පූජා පින්කම් කළා. කාටින පින්කම් කළා පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ මේකට නෙමෙයි හොඳට තේරුම් ගන්න සමතය තුලිනුයි අපි විදර්ශනාවට යන්නේ ඒක හරි හොඳේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයෙන් අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි අපි ලෝකෝත්තර මාර්ගයට යන්නේ නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ මේ ලෞකික මාර්ගය තුල පදිංචි වෙන්න කියලා. අපි මොකද්ද කරන්නේ? මේ ලෞකික මාර්ගය තුල අපි පදිංචි වෙනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි මේ වගේ පින්කම් වලට එන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියන ගිජ්ජ කූට පර්වතේ තරම් විශාල මහා සුදු ඇඳුම් ගොඩක් සිහියට නගා ගන්න ඒ වෙන දෙයක් නෙමෙයි ඔබ සංසාරේ තනි තනිව සිල් සමාදන් වෙන්න ඇඳ පින්කම් වලට එන්න ඇඳ සුදු සිල් රෙදි ගොඩයි ඒසා ගොඩ ගහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුල් කරගෙන ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල පූජා කළා වූ දානයන් අබුද්ධෝත්පාද කාලවල දානය කියන අර්ථය තියෙනවා පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ගිජ්ජකූට පර්වතේ තරම් මහා බත් ගොඩක්, කැවිලි ගොඩක්, පළතුරු ගොඩක් සිහියට නගා ගන්න ඒ වෙන දෙයක් නෙමෙයි. ඔබ සංසාරේ පූජා කළා වූ දානයන්ගේ තරම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි මේ ජීවිතේ දැන් මේ මොකද්ද කරන්නේ? අර මහා සුදු සිල් රෙදි ගොඩට මේ ජීවිතේ තව සුදු සිල් ඇඳුම් 100ක් 200ක් එකතු කරලා අර මහා දානේ කොටට තවත් දානේ බාල්දි 50ක් 60ක් එකතු කරලා අපි ආයිමත් භවයේ උපතකට යන්න මොකටද
ආයිමත් සිල් රැදු එකතු කරන්න. ආයිමත් දාන කොටට දාන එකතු කරන්න. පින්වතුනි කවදාද අපි මේ ගමන නිමා කරන්නේ? මේ උතුම් ධර්මයන් අපිට දේශනා කරපු බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. මේ උතුම් ධර්මයන් අපිට දේශනා කරපු යසෝදරා උත්තමාවිය පිරිනිවී ගියා. පටා චාර්ල තිසා ගෝතමල සුනීතල සෝපාකල මුතුනි පිරිනිවී ගියා. අපි මේ මොකද කරන්නේ? අපි තාම කොළ අතු රිකිලි හොයනවා. කොළ අතු රිකිලි හොයනවා. මොනවද කොළ අතු රිකිලි? දානේ තාම හොයනවා, පින්කම් තාම හොයනවා, බෝධි පූජා තාම හොයනවා. මුතුනි මේක නෙමේ ශාසනයේ අරටුව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරටුව මේ උතුම් විදර්ශනාවයි, මේ උතුම් ප්‍රඥාවයි, මේ උතුම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්තුනි ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන ශාසනයේ අරටුව ජීවිතයට ගන්න. අරසා කොළ අතු රිකිලි අපි එකතු කරලා කියනවා. නමුත් ඒ සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සුන්දර ධර්මයක්, සුන්දර අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න. මේ ලැබුණු සුන්දර ජීවිතයේදී පින්වතුනි ඔබ කළා වූ සෑම පින්කමක්ම ශාසනයේ අරටුව උදෙසා උපයෝගී කරගන්න. ශාසනයේ අරටුව විදර්ශනා නුවණ උදෙසා උපයෝගී කරගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම දැස් පියාගෙන නුවණින් දකින්න. මම ඔබට මුලින් කිව්වා මේ මොහොතේ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඔබට තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ තුල ආරෂ්ඨාංගික මාර්ගය හොඳින් වැඩිලයි කියන්නේ. එනිසායි මේ සම්මා සමාධිමත් හිත සති සම්බොජ්ජංගයේ චතුරාර්ය සත්‍ය කෙරෙහි ධර්මය කෙරෙහි හොඳින් පිහිටලා තියෙනවා. පංච නීවරණ යටපත් වෙලා මායාගේ දැස් අන්ධ කරලායි ඔබ වැඩ හිටින්නේ. පින්තුණී මායාගේ දැස් අන්ධ කරලා ඔබ ඉන්නේ. කාමච්ඡන්දයන් ඔබට නැහැ. කාමච්ඡන්දයන් යටපත් වුණා වූ හිත මායාගේ දැස් අන්ධ කළා වූ හිතක්. මෙන්න මේ සම්මා සමාධිමත් හිත පින්තුණි අපතේ හරින්න එපා. මේක ශ්‍රේෂ්ඨ හිතක්. මේ සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝජනය විදර්ශනාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වතුල්ලා දැස් පියාගන්න. මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් ඔක්කොම සිහියට නගා ගන්න. ඔබ කරපු දානමය පින්කම්, සීලමය පින්කම්, බෝධි පූජාමය පින්කම්, කඨින පින්කම්, මේ සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. දැන් අපි මේ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නයි යන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියන්නේ? අපි තාම පින්කම් මහත්ඵල මහානිසංස කරගෙන නැහැ. අපි මොකද්ද කරලා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ? මෙලව සැප ලැබේවා, පරලව සැප ලැබේවා. මෙලව පරලව සැප ලැබේවා කියද්දි අපි මොකද්ද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ලක්ෂ ගණන් වියදම් කළා පින්කම් කරලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව අපි තාමත් ප්‍රාර්ථනා කරනවා. ඉනිසා අපි කරන පින්කම් මහත්ඵල මහානිසංස වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා දේශනා කරන්නේ සිතේ අලංකාරයේ උදෙසා, සිතට පරිස්කාරයක් උදෙසා කරන පින්කමයි. මොන සිතටද පින්තුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම. බලන්නකෝ අපි කොයිසම් පරතරයක්ද අපි අතර තියෙන්නේ. සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරන පින්කම මහත්ඵල මහානිසංස වෙද්දී අපි මොකද්ද කරන්නේ? පින්කම් කරලා ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනා කරනවා. පින්තුණී තවදුරටත් ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනා කරන්න එපා.
ඔබ සමත විදර්ශනාසිතේ ශක්තිය උදෙසා පින්කම් කරන්න දැස් පියාගෙන හැමෝම මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න සිහියට නගාගෙන ඒ සෑම පින්කමක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවන්න පින්තුනි සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවන්නේ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබලා මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ මහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මේවන් උත්තරීතර සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයනොත් ආස්වාද රහිතභාවයටම පත් වෙලා යනවා පින්වතුනි ඊළඟට ඔබලා මුළු ජීවිත කාලෙම පින්කම් සිද්ධ කළේ මහා සංඝ රත්නය මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න අතීතේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝධරා උත්තමාවියාදී වූ කෝටි ගාණක් අතීත ශාසනවල මහා සංඝ රත්නය සිහියට නගා ගන්න අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය සිහියට නගා ගන්න මේ අතීත වර්තමාන අනාගත මේ තුන් කාලේම මහා සංඝ රත්නය පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර තාරුණ්‍ය රූපයන් පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරේණු වෙනස් වෙලා යනවා මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරේණු අනිත්‍ය වෙලා යනවා මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරේණු ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා පින්වතුනි ඊළඟට මේ උතුම් ධර්මය ඔබට දේශනා කරන්නේ ඔබ ඉදිරියේ වැඩ සිටින මේ භික්ෂුවයි මොහොතක් භික්ෂුවගේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්නේ භික්ෂුව මමයේ මගේ මගේ ආත්මය කියලා දකින්න එපා භික්ෂුව නිත්‍යයි කියලා දකින්න එපා භික්ෂුවගේ ජීවිතයේ සතර සතිපට්ඨානය තුළ කායානුපස්සනාව තුළ විසිරවන්නේ පින්වතුනි දැස් පියාගෙන දකින්න මේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසත මූ වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් පෞලේ සුසාන භූමියේ පසත් එකක් කරලා දකින්න එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පෞලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න
පින්තුනි ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි පින්තුනි ඊළඟට මුළු ජීවිත කාලය පුරාවට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි ඔබේ රූපය මුල් කරගෙනයි මේ පින්කම් කළේ දැස් පියාගෙන ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්න සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔය රූපය ගලවන්න ඔය රූපය ලිහන්න ඔය රූපය විවෘත කරන්න ඔබ කොහොමද ඔබේ රූපය ගලවන්නේ ඔබේ රූපය අට්ටික සංඥාවක් කළ දකින්න ඔබේ රූපය අට්ටික සංඥාවක් කළ දකින්න දැස් පියාගෙන හැමෝම මනසින් ඔබේ මිස් මස ගලවලා අයින් කරන්න ඔබේ මස ගලවලා මනසින් අයින් කරලා ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න දැන් ඔබට මිනිස් සංඥාවෙන් බැහැර වෙලා ඔබ ඉන්නේ දැන් අට්ටික සංඥාව තුලයි ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙන්න ඕනේ ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ මේ සිවුරු පිරිකර අයින් කරලා මස ගලවලා අයින් කරලා දැන් මෙතන ඉන්නේ ඇට සැකිල්ල ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඇට සැකිලි දෙකක් ඔබට අරමුණු වෙන්න ඕනේ බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ඇති වුණොත් ඒ සිතුවිල්ල වහාම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා එක එකනා කතා කරා ඇහෙනවා කියලා කන් දෙන්න එපා බාහිර ශබ්ද ඇහුනොත් ඇසුනා කියන තැනින්ම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරලා අට්ටික සංඥාවට එන්න තුනතුනි එකම සංඥාව අට්ටික සංඥාවයි අට්ටික සංඥාවෙන් බැහැර කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා ඒ සිතුවිල්ල වහාම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට මෙතන වාඩි වෙලා ඉන්න මේ දහස් ගාණක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න පින්තුනි ඇටසැකිලි දහස් ගාණක් වාඩි වෙලා ඉන්නවා පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි ඇටසැකිලි දහස් ගානක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ටික සංඥා හොඳින් අරමුණු කරගන්න මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම දැන් ඔබට ඇටසැකිලි ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න මෙතන වාඩි වෙලා ඉන්න හැමෝම අට්ටික සංඥාවෙන් ඔබට අරමුණු වෙනවා නම් ඔබ ඊළඟට පින්වතුනි මේ මුළු බස්නාහිර පලාත මාට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි දැන් මේ මුළු බස්නාහිර පලාතම ඔබට අට්ටික සංඥාවක් ලක්ෂ ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ මේ බස්නාහිර පලාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් පොඩි ලොකු මධ්‍යම ඇටසැකිල්ලක් මුළු බස්නාහිර පලාතේම ලක්ෂ ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් නවත්තන්න එකම සංඥාව අට්ටික සංඥාවයි
මුළු බස්නාහිර පළාතම දැන් ඔබට අට්ටික සංඥාවක් ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න උතුර නැගෙනහිර උතුරු මැද වයඹ බටහිර බස්නාහිර දකුණ සබරගමුව මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි ඇවිදින ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි පින්තුණී මුළු ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ අට්ටික සංඥාවක් ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් මකන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් මකන්න මේ මොහොතේ ඔබට පින්තුණී සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් අට්ටික සංඥා වැඩෙනවා කියලා සැප වේදනා ඇති වෙන්න පුළුවන් වැදෙන්න එපා සැප වේදනාවට මුළු ජීවිත කාලය පුරාවට ඔබට ඇති වුණ එකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ ඒ නිසා මේ මොහොතේ ඔබ තුල සකස් වෙන සැප වේදනාව ඔබට අයිති නෑ ඒ සැප වේදනාව වහාම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න සමහර විට ඔබට මේ මොහොතේ දුක් වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට තාම අට්ටික සංඥා වැඩුන්නේ මේ පොඩි දරුව කෑම් ගහන වැහෙනවා මගේ දනිස් දෙක රිදෙනවා කොන්ද රිදෙනවා පින්තුණී දුක් වේදනාවට ගැටෙන්න එපා මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වුණා වූ එකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ නිසා ওই දුක් වේදනාවත් ඔබට අයිති නෑ හේතුඵල ධර්මයක් අනිත්‍ය වූ පස්සය නිසා ওই දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න පින්වතුනි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයෝම ඔබ තුල වැඩෙනවා රූපය මුල් කරගෙන අට්ටික සංඥා මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා වේදනාව මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝම මේ මොහොතේ ඔබ තුල වැඩෙනවා පින්වතුනි ඔබට දැන් මුළු ලංකාවම අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් හොඳින් අරමුණු වෙනවා නම් ඔබ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න ආසියාව අප්‍රිකාව මැද පෙරදිග බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න පින්තුණී කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි මුළු ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් මුළු ලෝකෙ කොහේ බැලුවත් ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගානක් පින්තුණී ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව ප්‍රයෝජනෙට ගන්න දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් මනුස්ස සංඥාව ලෝකෙන් తాවකාලිකව නිරෝධය වෙලා අට්ටික සංඥාව එකම සංඥාව ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් බදස් පියාගෙන නුවණින් දකින්න මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට මේ මුළු ලංකාවෙම කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා
විසිරීලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා විදිලා විසිරීලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මේ මොහොතේ ඔබ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා විදිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න ඔබේ ඇටසැකිල්ලක් පවුලේ සුසාන භූමියේ පසත් එකමස්ස භාවේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න පින්තුනි මේ ඔබ දකින්නේ ධර්මයයි මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබ කායානුපස්සනාව තුලින් රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් ඔබ රූපේ මමේ කියලා ගන්නවා රූපේ මගේ කියලා ගන්නවා රූපේ මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුල මා සිටිනවා මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා එහෙම අරගෙන අපි මොකද්ද කරන්නේ අනාගත රූපස්කන්ධය ප්‍රාර්ථනා කරනවා සතුටින් මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුෂ්‍ය රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක් වුණා කියලා දකින්නේ නැහැ අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා පින්වතුනි ලෞතර බුදුරජාණන් මේ කාරණය හොඳින් සිහියට නගා ගන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි හොඳට තේරුම් ගන්න ගිහි පින්වතුලාටයි මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ මුලින්ම පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළත් ගිහි පින්වතුලා සතර සතිපට්ඨානේ කියන වචනෙට පුදුමාකාර බයක් තියෙන පින්වතුනි සතර සතිපට්ඨානේ කියද්දී අනේ අනිත්‍ය දකින්න අපිට බෑ මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා ඇයි මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර කන් දෙකක් ලැබිලා තියෙනවා ඇයි මේ කන අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර නාසයක් දිව ශරීරයක් ලැබිලා තියෙනවා ඇයි මේ සුන්දර රූපය අනිත්‍යයි කියලා දකින්නේ දෙයනේ මේ ඇස් දෙකෙන් කොච්චර ලස්සන ලස්සන ලෝකයක් අපි දකින්නවද මේ කන් දෙකෙන් අපි කොච්චර ලස්සන ලස්සන ශබ්ද අහනවද ඇයි මේවා අනිත්‍යයි කියලා දකින්නේ කියලා පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයන්ට අභියෝග කරනවා සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතෙන් බැහැර කරනවා ඔබලා සතර සතිපට්ඨානයන් ජීවිතෙන් බැහැර කළොත් ඔබලා බැහැර කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේවයි ඔබලා බැහැර කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයමයි කොහොමදින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ ඇස අනිත්‍යයි කියලා කිව්වේ හේතුවක් නිසා අනේ මේ ඇස අනිත්‍යයි මේක ජාති ජරා වියාදි මරණයන්ට ලක් වෙනවා මේ ඇස කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙනවා මේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන සිල්පද බිඳින්න එපා අකුසල් වඩන්න එපා අනේ මේ ඇස උපයෝගී කරගෙන අපාගත වෙන්න එපා මේ කන උපයෝගී කරගෙන මේ කනෙන් ශබ්ද අහලා ඒ ශබ්ද වලට ඇවිලා ගැටිලා මේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන කන උපයෝගී කරගෙන අපාගත වෙන්න එපා මේ නාසය දිව ශරීරය මේවා අයිති පවුලේ සුසාන භූමියට මේ පවුලේ සුසාන භූමියට අයිති මේ කන නාසය දිව ශරීරයට මේවායේ පස්සයට ඇලිලා ගැටිලා අපාගත වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ඒකයි මේ අනිත්‍ය ගැන ඔබලට කියන්නේ එහෙම නැතුව මේවා අනිත්‍යයි කියලා ජීවිතෙන් පලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලාටයි
මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ඔබලා සතර සතිපට්ඨානයන්ට බය නම් සතර සතිපට්ඨානය ජීවිතේට ගන්න නැත්නම් ඒ ඔබ ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සතිපට්ඨානය දෙන්නේ පින්වතුනි ගිහි ජීවිතේ අතහැරලා ඔබලාව පැවිදි කරන්න නෙමේ ධර්මයේ වර වැරදි ආකාරයෙන් තේරුම් ගන්න එපා ඔබලාට මේ උතුම් අනිත්‍ය ධර්මය දෙන්නේ ගිහි ජීවිතේ බැහැර කරලා පැවිදි වෙන්න යන්න නෙමේ එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න මානසික රෝගී භාවයන්ට පත් වෙන්න නෙමේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන හොඳට තේරුම් ගන්න මොකද්ද පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා ඉතින්තුරි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පිනක් නැහැ සීලයට දානයට වඩා මෛත්‍රියේ පින ශ්‍රේෂ්ඨයි ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකක්ද ඔබ ඇසුරු සන අනිත්‍ය සංඥාව වඩයිද ඔබ ඇසුරු සනක් මේ සතර සතිපට්ඨානය වඩයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා මුතුනි මේ අපි දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මහා කරුණා ගුණය මුතුනි කෝටිපති මහත්යෙක් ඉන්නවා ඒ කෝටිපති මහත්යා කෝටියක් වියදම් කරලා මහා පින්කමක් කරනවා පින්කම කරලා ඒ මහත්යා ප්‍රාර්ථනා කළේ මොකද්ද මේ පිනේ ශක්තියෙන් මට මෙලව පරලව සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ මහත්යා පින්කම ඉවර කළා ගෙදර යනවා පින්තුනි මේ පින්කම බලාගෙන ඉන්න දුප්පත් මහත්යෙක් ඉන්නවා එයාට සත පහක් අතේ නෑ එයාට පින්කම් කියන කාරණේ සිහිනයක් සත පහක් අතේ නැති අහිංසක දුප්පත් මිනිස්සෙක් නමුත් මේ දුප්පත් මිනිසයා සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක් මේ අසරණ අහිංසක සත පහක් අතේ නැති පින්වතා අර කෝටිපති මහත්යා කළා වූ පින්කම දිහා බලලා පින්තුනි මේ පින්කම තුලින් සතර සතිපට්ඨානය මතු කර ගන්නවා පින්තුනි කෝටි ගානක් වියදම් කරලා පින්කම් කරපු කෙනාට වඩා ශ්‍රේෂ්ඨ පිනක් මේ සත පහක් අතේ නැති දුප්පත් මිනිසයා සිද්ධ කර ගන්නවා පින්තුනි මොකද්ද මේ දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ රටේ මහා කෝටිපති ධනවතෙකුට මේ ශාසනයෙන් යම් අර්ථයක් තියෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨ අර්ථය සත පහක් අතේ නැති දුප්පත් දුගී මහත්යාටත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සුනීතල සෝපාකල මේ ශාසනයේ ජයගත්තේ උතුම් කරුණා ගුණේ සපින්තුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨානයන් තුලින් මුලින්ම දෙන අදහස මොකද්ද ඔබේ අකුසල් යටපත් කරලා කුසලයෙන් නැගිටිනවා මොකද අනිත්‍ය සංඥාවයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය ගිහි ජීවිත ගත කරන ඔබලා මහා ප්‍රශ්න ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ අද මුළු රටම ප්‍රශ්නයක් මුළු සමාජයම ප්‍රශ්නයක් මුළු ජීවිතේම ප්‍රශ්නයක් කොහේ බැලුවත් ප්‍රශ්න මේ ප්‍රශ්න කවුරුත් දුන්න දේවල් නෙමේ අපේම අතීත අකුසල් සංස්කාරය එනිසා පින්වතුනි මේ අතීත අකුසල් බුර පුරා නැගෙන සමාජයක ශ්‍රේෂ්ඨ ඔසුව මොකද්ද මේ උතුම් සතර සතිපට්ඨානය ඔබ දැස් පියාගෙන එක විනාඩියක් මේ සතර සතිපට්ඨානයන් වැඩුවොත් ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ජීවිතයට එකතු කර ගන්න සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ඔබ එකතු කර ගන්නවා එතුණි ඒ තුලින් ඔබේ අකුසල් යටපත් කරගෙන ඔබ නැගී සිටිනවා ඒ විතරක් නෙමේ පාසල් දරුවෙකුට සතර සතිපට්ඨානයේ සුදුසුයි පාසල් දරුවෙකුට පුළුවන් නම්
මොහොතක් දැස් තියාගෙන මේ රූපේ අනිත්‍යභාවය දකින්න ඒ පුංචි මොහොත ඒ දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය වෙනවා පාසල් දරුවෙක් දක්ෂණං මොහොතක් චිත්තානුපස්සනාව වඩන්න පින්නතුනි තමන්ගේ පාඩම් වලට කම්මැලි හිතක් නිදිමත හිතක් අලස හිතක් ඇති වෙද්දී අම්මා තාත්තට අකීකරු වෙන හිතක් ඇති වෙද්දී සිල්පදයක් විඳින හිතක් ඇති වෙද්දී හිතයා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඒ චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින මොහොතේ ඒ දරුවා මේ ලෝක ධාතුවේ සතර සතිපට්ඨානයන්ට අදාළ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය කරගත් දරුවෙක් වෙනවා ඒ නිසා මේ දරුවාගේ අධ්‍යාපනයේ ශක්තිමත් වෙනවා අකුසල් යටපත් කරලා උන පළවෙනි කාරණය සතර සතිපට්ඨානෙට බය වෙන්න එපා බය වෙන්න එපා දැස් පියාගෙන එක විනාඩියක් සතර සතිපට්ඨානයන් තුල ජීවත් වෙන්න එතුමේ සාංගික දානයකට වඩා පිනක් ඔබට ලැබෙනවා ලෝකේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය දානෙට ලැබෙන්නේ ආනිසංස තුනයි වර්ණයේ සැපේ බලය නමුත් මේ උතුම් විදර්ශනාමය කුසලය භව නිරෝධයට හේතු වෙන උත්තරම කුසලය ඒ පළවෙනි කාරණය දෙවෙනි කාරණේ මොකද්ද ඇයි ඔබට බුදුරජාණන් වහන්සේ දෙවෙනුව සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ අතීතයට හිත යොමු කරන්න අතීතයේ ඔබ සිල්පද කොච්චර බිඳගෙන තියෙනවද හිතන්න තට්ටු කරන්න හෘද සාක්ෂියට සිල්පද කොච්චර බිඳගෙන තියෙනවද ඇයි ඔබ සිල්පද බින්දේ ඇස සතුටු කරන්න කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න ඇයි ඔබ ලෝභ දේශ මෝහ වැඩුවේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න අවසානයේ අපි සතුටු කරලා තියෙන මොකද්ද ඇට සැකිල්ල මහ පොළවට පස් වෙන පස් කොටා ඔබේ මැරිච්ච ආච්චි මැරිච්ච සීයා මැරිච්ච අම්මා තාත්තා සිල්පද බිඳින්න නැති අකුසල් වඩන්න නැති අවසානයේ සිල්පද බිඳලා ඒ ආච්චි සීයා සතුටු කළේ මොකද්ද පවුලේ සුසාන භූමියේ පසයි පින්නතුනි පවුලේ සුසාන භූමියේ පසයි අපි මේ සිල්පද බිඳගෙන අකුසල් වඩමින් මේ සතුටු කරන්නේ ඇට සැකිල්ල පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨානයන් තුලින් බුදුරජාණන් වහන්සේ විවෘත කරලා පෙන්නනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා ධර්මය වැරදි විදියට ගන්න එපා බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා ලස්සන වාහනයක් ගන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පින්වතුනි වර්ණයේ සැපේ බලය කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ එදා සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකා උපාසිකාව පූර්වාරාමයට ආවේ මහා මේල පළඳනාව පැළඳගෙන යාළුවෝ එහෙලියෝ පිරිවරාගෙනයි ආවේ ලස්සන ඇඳුම් ඇඳගෙන ආවේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ විසාකාව ඕව ගැලපෙන්නේ නැහැ කියලා ඒක එතුමියගේ පින වර්ණයේ සැපේ බලය බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේක නමක් මේ ලෝකේ නැහැ. ඉනිසා බුදුරජාණන් වහන්සේ ඔබලා සතුටු වෙනවාට විනෝද වෙනවාට අකමැති උනේ නැහැ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනතුරු හැඟවීමක් කරනවා. අන්න ඒකයි වැදගත්. මොකද ඒ අනතුරු හැඟවීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමේ ආස්වාදය කෙටි කාමේ ආස්වාදය කෙටි මේ කෙටි කාමේ ආස්වාදය පිටිපස්සේ දීර්ඝාදීනවයක් තියෙනවා අන්න අනතුරු හැඟවීම මොකද්ද කාමේ ආස්වාදය කියන්නේ
මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමයේ ආස්වාදයයි ගිහි පින්වතුන්ලා උදේ ඉඳන් රැ වෙනකම් මොකද්ද මේ කරන්නේ ඇස පිනවනවා කන පිනවනවා නාසය දිව ශරීරය මනස කාමයේ ආස්වාදය හොයනවා අන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට අනුතුරු හඟවනවා මහණෙනි කාමයේ ආස්වාදයේ කෙටි කෙටි ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ නැවත නැවත අරක්කු බොන්නේ නමුත් ඒ අරක්කු ආස්වාදයේ කෙටි ඒ කෙටි අරක්කු ආස්වාදයේ තුල දීර්ඝ ආදීනවයක් තියෙනවා මොකක්ද ඔබ මුළු ජීවිත කාලෙම රෝගාබාධයන්ට පත් වෙලා මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් වෙලා මැරිලා පින්වතුනි බේබදු ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකේ ඉපදෙනවා ඔය වයින් ස්ටෝස් එකක් ළඟ අරක්කු විකුණන තැනක් ළඟ බේබදු ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා අන්න දීර්ඝාදීනවය මුදින් තේරුම් ගන්න අරක්කු ආස්වාදයක් තියෙනවා ඒක කෙටි පැයක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් ඒ පැයේ දෙකේ කෙටි අරක්කු ආස්වාදයේ දීර්ඝාදීනවය බේබදු ප්‍රේතෙක් වෙලා කල්ප ගණන් දුක් විඳිනවා පින්වතුනි ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ නැවත නැවත කේන්ති ගන්නෙ නමුත් කේන්ති ආස්වාදයේ කෙටි ඔබේ කේන්ති ආස්වාදයේ පුහුණු වෙලා මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණොත් කල්ප ගානක් ඔබ යකෙක් යක්ෂණිය විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා අන්න දීර්ඝාදීනවය පින්වතුනි ඔබ ලෝභ සිත් ඇති කරගත්තොත් ආස්වාදයක් තියෙනවා කීයක් හරි ඉතුරු වෙනවා ඒකයි ඔබ ලෝභ සිත් ඇති කරගන්නේ නමුත් ඒ ලෝභ සිතේ ආස්වාදයේ කෙටි මේ කෙටි ලෝභ සිතේ ආස්වාදයේ පුහුණු වුණොත් මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත් කල්ප ගානක් ඔබ ප්‍රේතේ ප්‍රේතියක් වෙලා දුක් විඳිනවා මහණෙනි රාග සිතේ ආස්වාදයක් තියෙනවා සත්වයා ඒ නිසායි රාගයට මේසා බැඳී යන්නේ නමුත් මහණෙනි රාග සිතේ ආස්වාදයේ කෙටි ඒ රාග සිතේ ආස්වාදයට ඔබ යට වුණා මුළු ජීවිතේම අවාසනාවන්ත කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනුතුරු ඇඟවීම බුදුරජාණන් වහන්සේ ඔබට විනෝද වෙන්න එපා සතුටු වෙන්න එපා කියලා නෑ විනෝද වෙන්න සතුටු වෙන්න ඒක ඔබේ පින මේ කාම සම්පත් විඳින්න ආදීනවයක් තියෙනවා ආදීනවයක් තියෙනවා සිල්පද ආරක්ෂා කරගෙන සතුටු වෙන්න කුසල් මූලයන් ආරක්ෂා කරගෙන විනෝද වෙන්න දෙවනුව බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා මොකද රූපේ ආස්වාදය මහණෙනි මේ රූපේ ආස්වාදය කෙටි මේ කෙටි රූපේ ආස්වාදය පිටිපස්සේ දීර්ඝාදීනවයක් තියෙනවා මොකද රූපේ ආස්වාදය කියන්නේ මේ තාරුන්නේ රූපය අවුරුදු 16 17 ඉඳන් මේ නව යෞවන තාරුන්නේ රූපේ ආස්වාදය රූපේ ආස්වාදයක් පින්වතුනි මේ තාරුන්නේ රූපේ ආස්වාදය වැඩිම වුණොත් අවුරුදු 25 වෙනකන් තියේයි 25න් පස්සේ මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණයන් දිසාවට ගමන් කරනවා ඔබ මේ රූපේ කෙටි ආස්වාදයට යට වෙලා අම්මා තාත්තට අකීකරු වුණොත් වැඩිහිටියන්ට අකීකරු වුණොත් සිල්පද බින්දොත් අපේ මේ උතුම් සදාචාර සීලාචාර ධර්මයන්ට පටහැනි වුණොත් පින්වතුනි රූපේ කෙටි ආස්වාදයට වහ වැටුණොත් ඔබට මොකද්ද වෙන්නේ දීර්ඝාදීනවය මුළු ජීවිතේම අසාර්ථක කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා වඳුරෙක් වැඳිරියක් වෙලා ත්‍රිලවෙක් ත්‍රිලවියක් වෙලා ඌරෙක් ඊරියක් වෙලා මේ කාමයන් අධික සත්ත්ව කුලවල ඉපදෙනවා අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම එනිසා ඔබ සතුටු වෙන්න ඔබ විනෝද වෙන්න ඔබ මේ කාම සම්පත් ලැබපු කාම සම්පත් විඳින්න මේක ඔබේ පින
ඔබ පිනටයි සුන්දර ඇස් දෙකක් ලැබුණේ පින දුර්වල නම් ඇහැ අන්ධ වෙන්න තිබ්බා ඔබ පිනටයි මේ සුන්දර රූපයක් ලැබුණේ මුතුනි මේ කාම සම්පත් සිල් පද ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න කුසල් මූලයන් ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න සතර සතිපට්ඨාන ධර්මයන් තුල භුක්ති විඳින්න එහෙම භුක්ති විඳලා මේ උතුම් මනුස්ස ජීවිතය උතුම් දේවත්වයක් කරා අරන් යන්න. එහෙම නැත්නම් මේ උතුම් මනුස්ස ජීවිතය මේ ජීවිතේම උතුම් විදර්ශනාවෙන් පෝෂණය කරලා භව නිරෝධය දිසාවට අරගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්නේ. පින්වතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව ඔබ මම මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා පින්වතුනි ඇයි අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා අනුන් චෝදනා කළා කියලා ඔබත් චෝදනා කරන්න ගියා අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමනක් ඔබත් මම ඇවිල්ලා තියෙනවා ඒ ගමන තාමත් අපි නතර කළ නැහැ කිමතුනි ඔබේ හද සාක්ෂර තට්ටු කරලා අහන්නේ හෙට කෙනෙක් ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ හෙට කෙනෙක් ඔබට ගැහුවොත් ඔබ මොකද කරන්නේ හෙට කෙනෙක් ඔබ විවේචනය කළොත් ඔබ මොකද කරන්නේ පෙරලා ඔබ ඒ දේම කරනවා ඇයි පින්වතුනි තාමත් අපි අනුන් නිසා දුවන කෙනෙක් බවට පත් වෙනවා ඕනෙම කෙනෙකුට පුළුවන් අපිව මේ මොහොතේ දුවවන්න පින්වතුනි කෙනෙක් ඔබ ඉදිරියට ඇවිල්ලා ඔරවලා බැලුවොත් ඔබ දුවනවා ඔබත් ඔරවලා සංස්කාර ඇස් කරගන්නවා කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා ඔබට බැන්නොත් ඔබත් බලිනවා අනුන් නිසා ඔබත් දුවනවා පින්වතුනි අපි තාමත් අනුන් නිසා නවතින කෙනෙක් බවට පත් වෙලා නැහැ අපි තාමත් අනුන් නිසා දුවනවා ඕන කෙනෙකුට පුළුවන් ඕන වෙලාවක අපිව දුවවන්න පින්වතුනි ඇයි පින්වතුනි අපි තාම කර්මය කර්මඵල විශ්වාසයේ ජීවිතයට එකතු කරගත්තේ නැහැ සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ මම මාව අප්‍රමාණ පිරිස් විවේචනය කළා තිනෝ අතීතයේ පින්නතුනි කවුරු මාව විවේචනය කළත් මම මොකද්ද කළේ සුවපත් වේවා කියලා හිතුවා ඉන්නහට ගියේ නැහැ ඇයි පින්නතුනි යමෙක් මාව විවේචනය කරන්නේ ඇයි මම ඔව්ව සංසාරේ විවේචනය කළා තිනෝ සංස්කාර පච්චයා විඥාන
मगे मतीत अकुशल संस्कार निशायाट दैनीम सकस्वेनवा माव विवेचने करान पिंगतुनी येहना मगे मतीत अकुशल विपाकेट विल्ला केनेक माव विवेचने करादी मम पेरला विवेचने ते यानवना मगे माकुशल निशा मामे नैवते दुआने केनेक बाउट पाते ना पिंगतुनी अपे ओबे जीविते टा अपे जीवित दिया बलान्ने ओबे कोच्चरन दें मामा खेले कुटियोले इन्नवा अरे वांधुरो ऐविल्ला वहाँ ले उन्टे टा पाइनवा उलु खाडने वा मामो कादे केरान्ने सुअपात बेवा कियला इलवला दाना ऐ किंग तुनी वहाँ ले उन्टे दागलने वांधुरो आतुलने सुंदर दार्म्यां बुद्रे जानन वहाँ से आप इटे कियला देने वा ये धर्मे දැනගන්න අපිට සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ අර වඳුර රංචු ඇවිල්ලා ඇයි මගේ වහල උඩට නැගලා දඟලන්නේ පින්වතුනි මං සංසාරේ වඳුරෙක් වෙලා අප්‍රමාණ ස්වාමින් වහන්සේලාගේ වහලවල් කඩලා තියෙනවා පන්සල්වල වහලවල් කඩලා තියෙනවා කුටිවල වහලවල් කඩලා තියෙනවා පින්වතුනි අන්නේ අකුසල් විපාක දෙනවා अन्य अकुशल विपाक देनेवा බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් එකම ආත්ම එකම කුලයේ ආත්ම භාව 500ක් උපදිනවා කියලා. පින්වතුනි මං අපවත් වෙලා බල්ලෙක් වෙලා ඉපදුනොත් පටිච්ච සමුප්පන්නව පින්වතුනි මේ බල්ලා ආත්ම භාව 500ක් බලු කුලේ ඇයි බල්ලෙක් මැරෙන වෙලාවේ තිරිසංසතෙක් මැරෙන වෙලාවේ යාට ධර්මයක් මතු කරගන්න දන්නේ නැහැ සීලයක් මතු කරගන්න යා දන්නේ නැහැ තිරිසංසතෙක් මැරෙන වෙලාවේ යාට උපාදානය වෙන්නේ එයාගේ රැළමයි පින්නතුනේ ඒ රැළේම උපදිනවා ඒ කියන්නේ ආත්ම භාව 500ක් එහෙනම් මං වඳුරෙක් වෙලා ඉපදුන වෙලාවේ මං ආත්ම භාව 500ක් වඳුරු කුලේ පින්වතුනි මං පන්සල් කී ලක්ෂයක උණු කඩන්නේ නැද්ද ආත්ම භාව 500ක් වඳුරු කුලේ පින්වතුනි සුන්දර ධර්මයක් මේ සුන්දර ධර්මයේ දකිත්‍ය අපි මොකද කරන්නේ වහලෙ උඩ දඟලන වඳුරාට මම පොල්ලක් අරන් ගලක් අරන් ගහලා එළවනවා නම් මගේ මා කුසල් නිසා මම නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා මම මෙතන වාඩි වෙලා ඉන්නවා මේ වහලෙ කඩාගෙන හිස මතට වැඩෙනවා मागे शरीरे तुआले बनेवा मामू का जगराने मामसुवपात वेवा केला हितना ऐ पिंग न तुनी मामसुवपात वेवा क्ये वहाँ लेटने में मागे माती तापुसाल संस्कारे टे वहाँ लेने में मागे हिस्सा मतलब कड़ाहे टुने मागे आपुसाल संस्कारे आ मामसंसारे देश सीतें संग्या आगे हिस्सा मतलब वहाँ ले आ कड़ला दालती बनेवा ඒ විපාකෙද්දි මම මේ වහලේ හදපු බාසුන්නෑට ගහන්න යනවා නම් බණින්න යනවා නම් මගේ මා කුසලයේ නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා. පින්තුනි ඔබේ ගෙදර දොරේ ජීවිතේ දිහා බලන්න. ඔබේ දරුවා නිසා ඔබ කොච්චර දුවනවද? දරුවාගේ අකීකරුභාවයන් නිසා දරුවාගේ අධ්‍යාපන දුර්වලභාවයන් නිසා ඔබ කොච්චර කේන්ති ගන්නවද? කොච්චර දුවනවද? ओबे बिरिंद स्वामपुरुषयानि सा ओब कोच्चर दुवनवाद संस्कार रस करनवाद ओबे अम्मा तातानि सा ओब कोच्चर दुवनवाद पिंगतुनि अपि कवदाद मे दिविल्लन अतर करन्ने अपि कवदाद मे दिविल्लन अतर करन्ने बुदुरजानन वहन्से ओबट कियन्ने ने दरुवेक वरद्दक कलोत आकबलागे इन्ने किला कियन्ने दरुवाट अववाद करन्ने दरुवाट दंडुवम दीतुनम दंडुवम देन्ने नमुत ඔබ දුවන්නේ නැතුව සුවපත් වේවා කියන චිත්තේනි ඔබ ඒක කරන්න ඕනේ නමුත් අපි ඒක කරන්නේ නැහැ දරුවාගේ වරද ඉදිරියේ අම්මා තාත්තා දුවනවා බිරිඳගේ වරද ඉදිරියේ සාම්පුර්ෂයා දුවනවා සාම්පුර්ෂයාගේ වරද ඉදිරියේ බිරිඳ දුවනවා අම්මා තාත්තාගේ වරද ඉදිරියේ දරුවෝ දුවනවා දරුවාගේ වරද ඉදිරියේ දෙමාපියන් දුවනවා ඒ කියන්නේ සංස්කාර රැස් කරනවා පින්වතුනි කවදාද මේක නවත්ත ගන්නෙ බිරින්දෑවරු කෝටි ගාණක් සංසාරේ හිටියා සැමියලස් කෝටි ගාණක් දරුව කෝටි ගාණක් ඒ කිසිම කෙනෙක් අපිට අයිති නැහැ ඒ කිසිම කෙනෙක් අපිට අයිති නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ
බුදුරජාණන් වහන්සේ කියනවා ඔබේ දරුවා පන්සලක් කරගන්න ඔබේ සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබේ බිරිඳ අම්මා තාත්තා පන්සලක් කරගන්න ඔබේ නිවස පන්සලක් කරගන්න ඔබේ වැඩබිම මහපාර පන්සලක් කරගන්න පින වැඩෙන කුසලයේ වැඩෙන මෛත්‍රිය වැඩෙන සම්මා දිට්ඨිය වැඩෙන කර්මය කර්මඵල විශ්වාසය වැඩෙන විදර්ශනාව වැඩෙන පන්සලක් බවට පත් කරගන්න පිඟුතුනි එහෙම නැතුව මේ කවදාද මේ ප්‍රශ්නේ අපි විසඳන්නේ බුදුරජාණන් වහන්සේ තියනවා මේසා දුරක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා කෙසේනම් කියන්නද කල්ප කෝටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිඟුතුනි කල්ප විනාශයන් දසදහස් ගානකට ඔබත් මමත් අහු වෙලා තියෙනවා කල්ප විනාශයන් ඉරවල් හතක් පායලා මේ මුළු පෘථිවියම එකම දූවිලි අළු ගොඩක් වෙනවා ගිනි අරගෙන එවන් කල්ප විනාශ දසදහස් ගානකට ඔබත් මමත් කොටු වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මේ ආපු දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයේද වැඩි මහ සාගරයේ ජලයේද වැඩි කියලා ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙන්නේ නැහැ එතන සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා හිටියේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහ සාගරයේ ජලයට වැඩි කියලා අර මහ සාගරයේ ජල කඳ සිහියට නගා ගන්න ඒ මහ ජල කඳ එකම රුධිර සාගරයක් කළා දකින්න ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දුක කෙසේ අපි වින්දාද පින්වතුනි මේ දුක කෙසේ අපි සංසාරේ වින්දාද අමු අමු අපේ දෙලි කපලා මහ සාගරයට වඩා රුධිරය ගලද්දී කෙසේ අපි මේ දුක් වින්දාද එයි අපි හිතන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් සතර අපාය මහ ගෙදරක් කරගෙන ජීවත් වුණා කියලා අපි මහ ගෙදර කියන්නේ අපේ අම්මගෙන් තාත්තගෙන් අපිට හම්බුණ ගෙදෙට්ට ඒකට බුදුරජාණන් වහන්සේ මහ ගෙදර කියන්නේ ඒක අවුරුදු 50ක් අපිට අයිති වෙයි ඔබෙත් මගෙත් සැබෑ මහ ගෙදර සතර අපායයි මේ සතර අපාය මහ ගෙදරක් කරගෙන ඔබත් මමත් ජීවත් වෙලා තියෙනවා ඒ මහ ගෙදර බදු ගිවිසුම තාම අපි අවසන් කළා නෑ ඒ බදු ගිවිසුම තාම විවෘතව තියෙනවා ඒ සතර අපාය බදු ගිවිසුම අපි කවදා හරි අවසන් කරන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ පිංගතුනි ඔබටත් මටත් තාමත් බැරි වුණා ඒ සතර අපායේ බදු ගිවිසුම අවසන් කරන්න ඒසා දීර්ඝ කටුක බව ගමන අපි ඇවිල්ලා තියෙනවා අපි ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා දරුවා කියන අර්ථයේ Nirodhe udesa upayogi karaganna obe daruwa tawat daruwek udesa upayogi karaganna epa obe daruwa tawat paticca samuppanna daruwek udesa upayogi karaganna epa obe birinda obe saampurushaya tawat paticca samuppanna birindak saampurushayek udesa upayogi karaganna epa ඔබේ අම්මා තාත්තා තවත් පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උදෙසා ಉಪಯೋಗී කරගන්න එපා. ඔබේ දරුවා දරුවා කියන අර්ථය Nirodhe උදෙසා ಉಪಯೋಗී කරගන්න. ඔබේ බිරිඳ බිරිඳ කියන අර්ථය Nirodhe උදෙසා ಉಪಯೋಗී කරගන්න. ඔබේ සාම්පුරුෂයා සාම්පුරුෂයා කියන අර්ථය Nirodhe උදෙසා ಉಪಯೋಗී කරගන්න. ඔබේ අම්මා තාත්තා කියන අර්ථේ Nirodhe udesa upayogi කරගන්න. එහෙම නැත්නම් අපි කවදාද මේ ගමන නිමා කරන්නේ? අපි කවදාද මේ ගමන නිමා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම මොහොතකම මේ සංස්කාර ලෝකයේ අනිත්‍යභාවය දකින්න. මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැම කෙනෙක්ම දැස් පියාගෙන මොහොතක්
සංස්කාර ලෝකයේ අනිත්‍යභාවය දකින්න දැස් පියාගෙන හැමෝම නුවණින් දකින්න මේ මනුස්ස ලෝකයේ සිහියට නගා ගන්න දැස් පියාගෙන මේ සමස්ත මනුස්ස ලෝකයේ සිහියට නගා ගන්න මේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න පින්වතුනි මේ මනුස්ස ලෝකයේ කොච්චරනම් සුන්දර සංස්කාර තියෙනවද රජවරු ඉන්නවා සිටුවරු ඉන්නවා ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු ඉන්නවා ධනවතුන් ඉන්නවා කුලවතුන් ඉන්නවා නිලවතුන් ඉන්නවා මේ මුළු ලෝකෙම ඉන්නේ සුන්දර සංස්කාර සිහියට නගා ගන්න දුප්පත් අහිංසකයින් ඉන්නවා මේ සියලු සංස්කාරය සිහියට නගා ගන්න නුවණින් පීර පීර බලන්න මේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද ඇමරිකාවේ ජනාධිපති කියන්නේ නිත්‍ය වූ සංස්කාරයක්ද නැහැ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි බ්‍රිතාන්‍ය රජතුමා කියන්නේ නිත්‍ය වූ සංස්කාරයක්ද නැහැ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි සෞදියේ රජතුමා කියන්නේ නිත්‍ය වූ සංස්කාරයක්ද නැහැ ජාති ජරා ව්‍යාධි වලට නැටයි අපේ රටේ රාජ්‍ය නායකතුමා කියන්නේ නිත්‍ය වූ සංස්කාරයක්ද නැහැ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි මේ මුළු මනුස්ස ලෝකේම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පින්වතුනි නුවණින් පීර පීර බලන්න දැස් පියාගෙන නුවණින් පීර පීර බලන්න මේ මනුස්ස ලෝකේ කොතනක හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා පින්වතුනි නිත්‍ය වූ සංස්කාරයක් නැහැ රජවරුත් මැරිලා යනවා සිටුවරුත් මැරිලා යනවා අගමැතිවරුත් මැරිලා යනවා ජනාධිපතිවරුත් මැරිලා යනවා ධනවතුන් සිටුවතුන් කුලවතුන් නිලවතුන් ඔක්කොම ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙනවා දුප්පත් මිනිස්සෙයින් අසරණෙයින් යාචක පින්වතුන් මේ සියලු දෙනා ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනවා මනුස්ස ලෝකේ කොතනකවත් නිත්‍ය වූ සැපයක් නැහැ නිත්‍ය වූ සැපයක් නැහැ එයා දකිනවා රජ වුණත් අනිත්‍යයි සිටු වුණත් අනිත්‍යයි ධනවත් වුණත් අනිත්‍යයි එයා නැවත නුවණින් පීරෙනවා මොකද එයා දන්නවා ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තිබොත් පටිච්ච සමුප්පන්න විඥානයේ කුංචි ඉඩට බහිනවා ඒ නිසා ඒ ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් එයා අනිත්‍ය සංඥාවෙන් නිරෝධය කරනවා දැන් යාට මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව පහ වෙනවා පින්නතුනේ එයා දන්නවා මනුස්ස ලෝකයේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා නැවත මනුස්ස ලෝකයේ හිත පිහිටන්නේ නැහැ මනුස්ස ලෝකයේ අවබෝධයෙන් මෙයා කලකිරෙනවා මනුස්ස ලෝකයේ කෙරේ අවබෝධයෙන් කලකිරෙද්දී එයාගේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දිව්‍ය තලවල සස්සීක දිව්‍ය තලවල හිත පිහිටන්නේ තුසිතේ යාමේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතිසේ චාතුර් මහරජිකය එයාමේ සස්සීක දිව්‍ය තල නුවණින් පීර පීර බලනවා මේ සස්සීක දිව්‍ය තලවල නිත්‍ය වූ සැපයක් තියනවද කියලා එයා සක්‍ර දෙවියෝ බලනවා නෑ සක්‍ර දෙවියෝ කියන්නේ ජරා ව්‍යාධි මරණයන්ට යටත් වෙන චරිතයක් සුජම්පතිය කියන්නේ ජරා ව්‍යාධි මරණයන්ට යටත් චරිතයක් සතරවරම් දෙවියෝ කියන්නේ ජරා ව්‍යාධි මරණයන්ට චුත වීමට අදාළ ධර්මයක් විස්කම් දෙවියෝ කියන්නේ මාතලී දෙවියෝ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයන් මේ දිව්‍ය තල හය නුවණින් පීරනවා යා එයා බලනවා මේ දිව්‍ය තල හයේ කොතනක හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද නිත්‍ය වූ විඳීමක් තියෙනවද නිත්‍ය වූ හඳුනා ගැනීමක් තියෙනවද නිත්‍ය වූ සංස්කාරයක් නිත්‍ය වූ දැනීමක් තියෙනවද කියලා බලනවා මුතුනේ එහෙම තැනක් නැහැ සියලු සංස්කාරයෝ දිව්‍ය සංස්කාරයෝ අනිත්‍යයි සක්‍ර දෙවියෝ සතර පායට වැටෙනවා මුතුනේ යා නැවතත් නුවණින් පීරනවා එයා දන්නවා ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය තල කෙරෙහි තිබවත් පටිච්ච සමුප්පන්න විඥානයේ දිව්‍ය තලයේ බැස ගන්නවා එයායේ ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවත් විදර්ශනාවෙන් නිරෝධය කරනවා එයාට දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා පින්නතුනේ දැන් මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වුණා දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහ වුණා ඒ කියන්නේ මොකද්ද කාම ලෝකයෙන් හිත
මිදුන පිංගතුනේ මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහව යද්දී දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහව යද්දී කාම ලෝකයෙන් කෙරෙහි තෘෂ්ණාවෙන් එයා මිදුනා පිංගතුනේ කාම ලෝකයෙන් හිත බැහැර වුණා නැවත කාම ලෝකයේ තුල හිත පිහිටන්නේ නැහැ කාම ලෝකයෙන් බැහැර වුණ හිත පිහිටන්නේ කොහෙද කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනේ සුන්දර ධර්මයන් මේවායි සුන්දර ධර්මයන් මේවා අත්විඳින්න අත්දකින්න මේවා පරීක්ෂණ කරන්න මේවා ඉගෙන ගන්න උපාදි ගත්ත කියලා තේරුමක් නැහැ ලෝක රටවටේ ගිහිල්ලා උපාදි ගත්ත කියලා අපි ගන්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පංච උපාදානස්කන්ධ දුක මේ මෙන්න සැප මෙන්න නිදහස මෙන්න විමුක්තිය මෙන්න කාම රාග පටිඥාන්ගේ නිරෝධය මෙන්න කාම ලෝකේ නිරෝධය මේවා අත්විඳින්න අත්දකින්න මේවා ගැන පරීක්ෂණ කරන්න මේවා උපාදියට ගන්න මේවා අධ්‍යාපනයට ගන්න මේවා ජීවිතේ කොටසක් බවට පත් කරගන්න විවේකීව ඉන්න වෙලාවට මනුස්ස ලෝකේ සියලු සංස්කාරයෝ අනිත්‍ය බව දකින්න එහෙම දකිමින් මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරගන්න ඊළඟට ශාස්ත්‍රීය දිව්‍ය තල 6 නුවණින් පීර පීර දිව්‍ය තල කෙරෙහි අනිත්‍ය වූ සංස්කාරයන් නුවණින් දැකලා දිව්‍ය කතල කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කාම ලෝකයෙන් හිත බැහැරට ගන්න කාම ලෝකයෙන් බැහැර වූ හිත පිටන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරණ උපාසක මහත්තයා මැරුණා කොහෙද ඉපදුනේ භාග්‍යතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරණ උපාසිකාව මැරුණා කොහෙද ඉපදුනේ බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානෙට සමවැදිලා දේශනා කරනවා ආනන්ද මේ සුදුවත් දරපු උපාසක උපාසිකාවෝ කාම රාග පටිගයන් නිරෝධය කරලා අනාගාමි බ්‍රහ්ම උපතකට ගියා කියලා කවුද මේ ඔබලා කවුද මේ කවුරු ගැනද මේ කියන්නේ ඔබලා ගැන මේ සුදුවත් දරන ඔබලා තුනේ අපි තාම ප්‍රමාදයි අපි තාම ප්‍රමාදයි ඔය සුදුවතෙන් තාම ඔබ අර්ථය ගත්තේ නැහැ ඔබ සුදුවතේ අරටුව තාම ජීවිතේට ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේගේ කාලේ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවෝ දරුවෝ හදලා විවාහ වෙලා දරුවා ලොකු මහත් කරලා දරුවා විවාහ කරලා දීලා එතුමි මේ විදර්ශනා ධර්මයන් ජීවිතේට ගත්තා අරගෙන මේ කාම රාග පටිග ලෝකයෙන් මිදිලා අනාගාමි බ්‍රහ්මතලවලට ගියා පටිච්ච සමුප්පන්නව එනිසා ඔබ දක්ෂ වෙන්න ඔය ඔබ දරන සුදු අතට සැබෑ විදර්ශනාමය ශක්තිය දෙන්න පින්වතුනි ඔබට පුළුවන් කාම රාග පටිගයන් නිරෝධය කරලා ඔබලාම උතුම් බ්‍රහ්ම ජීවිතයකට අරන් යන්න අනාගාමි බ්‍රහ්ම ජීවිතයකට නමුත් අපි කරන්නේ අපි මොකද්ද කරන්නේ දරුවා නිසා බිරිඳ නිසා පවුල නිසා රැකියාව නිසා ව්‍යාපාරය නිසා දාල යන සියල්ල නිසා අපිට අරන් යන්න තියෙන දේ අපි අහිමි කරගන්නවා අපිට අයිති නැති දේවල් සියල්ල නිසා අපිට අයිති වෙන්න තියෙන බව නිදහස අපි අහිමි කරගන්නවා අපි මේ බව නිදහස අහිමි කරගන්නේ අපිට අයිති නැති දේවල් නිසායි ඔය කිසිම දෙයක් අපිට අයිති නෑ ඔය සියලු දේ දාලා අපි යම් දවසක පටිච්ච සමුප්පන්නව යනවා එසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා පින්වතුනි ඔබ දරන ඔය සුදු වතට සැබෑ වටිනාකම දෙන්න සැබෑ වටිනාකම දෙන්න සුන්දර ධර්මයක් මුණ ගැහිලා තියෙනවා
මේ ධර්මය අවුරුදු පහක් උපාදි ගන්නවා වගේ බරපතල ධර්මයක් නෙමේ ධර්මයේ ස්වකහාත ගුණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒහි පස්සිකව තමා තුලින් දකිනවා ඕපනයිකව තමා තුලින් වඩනවා මුතුනේ පච්චත්තං වේති දබ්බෝ අපි කාටත් මේ ධර්මය පොදුයි තෙරුවන්ට කී කරුණා නමුත් අපි තාම බුදුරජාණන් වහන්සේට කී කරු නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා පන්සලක් කරගන්න පින වැඩෙන කුසලයේ වැඩෙන පන්සලක් කරගන්න ඔබේ බිනිද සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබේ අම්මා තාත්තා පන්සලක් කරගන්න පන්සලක් කරගෙන පින්වතුනි මේ අපිට අයිති නැති මේ දේවල් උපයෝගී කරගෙන ඔබ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මිදිල යන්න නිසා ඔබ මොකද්ද කරන්න ඕනේ ඔබ පින්වතුනි යමක් දකිද්දි දැක්කා කියන තැන නවතින්න දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබට යමක් ඇහුනොත් ඇසුණා කියන තැන නවතින්න ඇසුණ දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා අද අපි ඉන්නේ අකුසල් සංස්කාර වලින් බර වෙච්ච සමාජයක පින්තුණි අපිට අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල අපි කැමති දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ අපි කැමති දේවල් අපිට අහන්න ලැබෙන්නේ නැහැ යකමැති දෙයක්මයි අපිට අහන්න ලැබෙන්නේ ඒ අපේම අතීත කුසල් කාටවත් චෝදනා කරන්න එපා ඒ නිසා පින්වතුනි අපි දක්ෂ විය යුතුයි අනුන් නිසා නොදුවන කෙනෙක් බවට පත් වෙන්න අනුන් නිසා සංස්කාර රැස් කර නොගන්නා කෙනෙක් බවට පත් වෙන්න ඔබ කොහොමද ඒක කරන්නේ දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඇසුන දේ ඇසුනා කියන තැනින් නවතින්න මට කවුරු හරි පිටිපස්සේ ඉඳන් බයිනවා පින්වතුනි මම ඇසුනා කියන තැන අපි බණ කියනකොට පොඩි දරුවෝ කෑ ගහනවා මටත් ඇහෙනවා ඔය වටා පිටාවේ කෑ ගහනවා මම මොකද කරන්නේ ඇසුනා කියන තැන නවතුනා මම එහෙම නැවතින්න නැතුනොත් මොකද වෙන්නේ පොඩි දරුවෙක්ගේ කෑ ගැහීම නිසා දුවන කෙනෙක් බවට මමපත් වෙනවා අපි බණ කියනවා අර දුරකතන නාද වෙනවා ඒ දුරකතනෙට අපි ගැටුනොත් මොකද වෙන්නේ යකඩ ගොඩක් නිසා දුවන කෙනෙක් බවට මම්පත් වෙනවා කවදාද අපි නවතින්නේ පින්නතුනි යකඩ ගොඩක් ඉදිරියේත් අපි දුවනවා පුංචි දරුවෙක්ගේ කෑ ගැහීම ඉදිරියේත් අපි දුවනවා සංස්කාර රැස් කරනවා කවදාද අපි මේ ගමන නවත්තන්නේ ඒ නිසා ඔබ දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න ඇසුන දේ ඇසුනා කියන තැන නවතින්න දැනුණ දේ දැනුණා කියන තැන නවතින්න ඔබ නවතින්න ලෝකෙට යන්න දෙන්න කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාන ඈතට ලෝකෙ ගලාගෙන යනවා කැමති කෙනෙක් ගිය දෙන් පින්වතුනි ලෝකෙට යන්න දෙන්න ඔබ නවතින්න කොහොමද නවතින්නේ දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න එකෙන් අදහස් වෙන්නේ අසාධාරණයක් දකිද්දි දැක්කා කියන තැන නවතින්න කියලා දරුවා වරදක් කරද්දි දැක්කා කියන තැන නවතින්න කියලා අසාධාරණට එරෙහිව කළ යුතු දේ කරන්න නමුත් සුවපත් වේවා කියන මෙසිතින් ගැටෙන සිතෙන් නෙමෙයි ද්වේෂ සිතෙන් නෙමෙයි වෛර සිතෙන් නෙමෙයි ක්‍රෝධ සිතෙන් නෙමෙයි අද සමාජෙට මේ මොකද්ද වෙලා තියෙන්නේ සමාජයේ දවසින් දවස විනාශයට යනවා දවසින් දවස අගාධයට යනවා බංකොලොත් භාවයට යනවා එයි පින්වතුනි අපි සමාජය වෙනස් කරන්න උත්සාහ ගන්නේ සුවපත් වේවා කියන මෙසිතෙන් නෙමේ අපි සමාජය වෙනස් කරන්න යන්නේ සිල්පද ආරක්ෂා කරගෙන සිල්වත් භාවයෙන් නෙමේ අපි දුසිල්වත් භාවයෙන් අකුසල් වඩමින් දේශය වෛරය ක්‍රෝධය පරිගැනීම වඩමිනුයි අපි සමාජය වෙනස් කරන්න යන්නේ ඒක කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට මේ සමාජය වෙනස් කරන්න ඕනේ නම් මේ සමාජය වෙනස් කළ හැක්කේ සීලේ ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, සමාධියේ ශක්තියෙන්, විදර්ශනාවේ ශක්තියෙන්මයි පින්නතුනි. ඒ නිසා ලෝකය කොයි දිශාවට ගියද ඔබ අකමැති දේ දැක්කා කියන තැන නවතින්න. ඔබට අකමැති ශබ්දයක් ඇහුණොත් ඇසුණා කියන තැන නවතින්න. අකමැති ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ලක් ඇති වුණොත්
දැනුණා කියන තැන නවතින්න ලෝකෙට යන්න දෙන්න ඔබ නවතින්න සාදු කියන්න පින්වතුනි දැන් වෙලාව හරි තව එක ධර්ම කාරණයක් ගැන මං කියලා අවසන් කරනවා දැන් අපි පැය තුනක් විදර්ශනා බණ ඇහුවා සමාධිමත් හිතකින් අපි ඉන්නේ දැන් මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සුන්දර උපමාවක් මම මේ කියන්නේ දැන් ඔබලා මෙතන ඉන්නකොට මෙතෙන්ට බොහොම ශක්තිමත් පුරුෂයෙක් එනවා ශක්තිමත් පුරුෂයෙක් එයා එන්නේ තියුණු වේවැලක් අරගෙන තියුණු වේවැලක් අතින් ගත්ත ශක්තිමත් පුරුෂයෙක් මෙතෙන්ට එනවා එයා කවදාක්වත් බොරුවක් කියන කෙනෙක් නම් නෙමෙයි එයා කිසිම දාක බොරුවක් කියන්නේ එයා යමක් කිව්වොත් ඒක ඇත්තක්මයි ඒක බොරුවක් නම් නෙමෙයි මේ ඇත්ත කියන මේ පුරුෂයා තියුණු වේවැලක් අතින් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ වේදිකාවට නැගලා එයා ශබ්ද නගලා කියනවා මොකද්ද කියන්නේ මම ඔබලාට මේ වේවැලෙන් දවසට පාරවල් 300ක් ගහනවා දවසට පාරවල් කීයක්ද 300ක් මේ වේවැලෙන් දවසට පාරවල් 300ක් ගහනවා ඒ විදියට අවුරුදු 300ක් මං ඔබලාට මේ වේවැලෙන් ගහනවා අවුරුදු 300ක් කියන්නේ කොච්චරද දවස් 365 ඒවා 300ක් දවසට වේවැල් පාරවල් කීයද 300ක් ඇත්ත කතා කරන කෙනෙක් එයා බොරුවක් නම් කියන්නේ කවදාක්වත් මේ ඇත්ත කතා කරන කෙනා තියුණු වේවැල් අරන් ඇවිල්ලා මෙතනින්ද කිව්වේ මොකද්ද මං ඔබලාට දවසට වේවැල් පාරවල් 300ක් ගහනවා ඒ වගේ මං අවුරුදු 300ක් මේ වේවැලෙන් ඔබලාට ගහනවා දවසට වේවැල් පාරවල් 300 ගානේ 300 වෙනි අවුරුද්ද ගෙවෙන මොහොතේ මං ඔබලාට උතුම් සෝවාන් ඵලය ලබා දෙන්නේ මොකද ලබා දෙන්නේ උතුම් සෝවාන් ඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේ සාදු සාදු ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා අනේ සාදු සාදු ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ලබා ගන්න කියලා මොකද්ද දුක දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැල් පාරවල් කෑමේ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ලබා ගන්න කියන පින්වතුනි අපි මොනසා අනතුරකද ජීවත් වෙන්නේ අපි මොනසා අනතුරකද ජීවත් වෙන්නේ ඔබටත් මටත් තාම උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණා පින්වතුනි මොනසා අනතුරකද අපි ජීවත් වෙන්නේ එහෙනම් බලන්න අපි උතුම් සෝවාන් ඵලයට පත් නොවීම නිසා අපිට විඳින්න වෙන දුක කොච්චර වෙයිද කොච්චර වෙයිද නුවණින් දකින්න හර්ද සාක්ෂියට තට්ටු කරලා අහන්න හිනා වෙන්න පුළුවන් ලෝකයක් නෙමෙයි මේ සතුටු වෙන්න පුළුවන් ලෝකයක් නෙමෙයි මේක විනෝද වෙන්න පුළුවන් ලෝකයක් නෙමෙයි මේක ගෙවල් හදාගෙන ලස්සනට යාන වාහන අරාගෙන දරුවෝ උගන්වගෙන ජීවත් වෙන්න සුදුසු ලෝකයක් නෙමෙයි මේක මේසා මහා භයානක අනතුරක් තියෙනවා මොකද ඒ අනතුර උපමාව බුදුරජාණන් වහන්සේ කියන්නේ යමෙක් ඔබට දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් ගහනවා කියලා සෝවාන් ඵලය දෙනවනම් අනේ සාදු සාදු ඒ දුක විඳලා සෝවාන් ඵලය ගන්න පිටුතුනි කොයිසා අනතුරකද ඔබත් මමත් ඉන්නේ මම දැස් පියාගෙන නුවණින් දකිනවා මම මේ භික්ෂු ජීවිතය ගත කරලා ඒ භික්ෂු ජීවිතය තුල මං සිල්පද දුර්වල කරගෙන මම මරණාසන්න මොහොතේ ගැටෙන සිතෙන් සිහි මුලා වෙලා මැරිලා මම තිරිසන් කුලේ ඉපදුනොත් මං බල්ලෙක් වෙලා ඉපදුනොත් බලු කුලේ ආත්ම භාව 500ක් බලු කුලේ ආත්ම භාව 500ක් පින්වතුනි බලු කුලේ ආත්ම භාව 500ක් ඉපදෙද්දී ඒ ආත්ම භාව 500ේ බලු කුලේ බලු කුලේ කොයිසා අකුසල් කන්දක් රැස් වෙනවද පින්වතුනි ඈ ඒ බල්ලා හොඳක් දන්නවාද නරකක් දන්නවාද ධර්මයක් දන්නවාද අම්මෙක් දන්නවාද තාත්තෙක් දන්නවාද
මේ එක ජීවිතයයි මැරුණා අපවත් වුණා මං ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදුණා පටිච්ච සමුප්පන්නව බලු කුලේ ආත්ම භාව 500ක් අකුසල් කන්දක් අකුසල් කන්දක් ඒ ආත්ම භාව 500 වුණාට පස්සේ මොකද වෙන්නේ ආයිමත් තිරිසන් කුලේකට යනවා ආයිමත් ආත්ම භාව 500ක් ඒ 500 ඉවර වෙලා ආයිමත් තිරිසන් කුලේ ආත්ම භාව 500ක් ඊට පස්සේ නිරයන්ට වැටෙනවා නිරයන්ගේ කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අනේ අවුරුදු 300ක් මේවැල් පාරවල් කාලා සෝවන් ඵලය ගන්න සාදු සාදු ලාභයක් මයි කියලා පින්වතුනි ලාභයක් මයි මොකද වැරදුනොත් සියල්ල ඉවරයි වැරදුනොත් සියල්ල ඉවරයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඔබ චිත්තයක් ඇති කරගන්න ඔබ වීර්යයක් ඇති කරගන්න පින්වතුනි හෙට දවසේ ඉඳන් මම දවසට වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහි පස්සිකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕපනයිකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨිකයි මේ මොහොතේ දකින්න පුළුවන් මේ ධර්මයේ පච්චත්තං වේති තබ්බෝ අපි කාටත් පොදුයි දුප්පත් පොසත් ධනවත් කියලා ભેදයක් නැහැ කුලවත් දුසිදු කුල්හීන කියලා ભેදයක් නැහැ පින්වතුනි අපි කාටත් මේ උතුම් ධර්මයේ පොදුයි බුදුරජාණන් වහන්සේට කී කරුණා ඒ නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඔබ චිත්තයක් ඇති කරගන්න මම හෙට දවසේ ඉඳන් වේවැල් පාරවල් 300ක් කන කෙනෙක් බවට පත් වෙනවා මම බුදුරජාණන් වහන්සේට කී කරු දරුවෙක් වෙනවා බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා අනුමත කරපෝ ඒ උපමාව ජීවිතයට එකතු කරගන්නවා ඔබ කොහොමද හෙට උදෑසන ඉඳන් වේවැල් පාරවල් 300ක් කන්නේ පින්වතුනි හෙට උදෑසන නැගිට මොහොතේ ඉඳන් ඔබ තුල ලෝභසිතක් ඇති වුණොත් වහා මේ ලෝභසිත ඉඩ දෙන්න එපා ඒ ලෝභසිත අනිත්‍යයි කියලා දකින්න ඔබ එක වේවැල් පාරවක් කෑව වෙනවා හෙට උදෑසන නැගිට මොහොතේ ඉඳන් ඔබ තුල කේන්ති හිතක් දේශසිතක් පරිගන්න හිතක් ව්‍යාපාද හිතක් ඇති වුණොත් හිත අනිත්‍යයි කියලා දකින්න ඒ හිතට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා ඔබ දෙවෙනි වේවැල් පාර කාපු කෙනෙක් බවට පත් වෙනවා හෙට ඉඳන් ඔබ තුල රාගසිතක් ඇති වුණාත් ඒ රාගසිත විරාගී සිතක් කරගන්න ඒ රාගසිතට ඉඳ දෙන්න එපා ඒ රාගසිත විරාගී සිතක් කරගන්න මොහොතේ ඔබ තවත් වේවැල් පාරක් කෑව වෙනවා හෙට දවසේ ඔබ තුල මෝහසිතක් ඇති වුණාත් තෙරුවන්ට අගෞරව කරන හිතක් ඇති වුණාත් මේ පංච උපාදාන ස්කන්ධය නිත්‍යයි කියලා දකින මෝහසිතක් ඇති වුණොත් ඉන්නතුනේ සිත අනිත්‍යයි කියලා දැකලා අමෝහය මතු කරගන්න ඔබ තවත් වේවැල් පාරක් කෑව වෙනවා දවසට ඔබ ලෝභසිත කීයක් ඇති කරගන්නවද දවසට ඔබ කේන්ති හි කීයක් ඇති කරගන්නවද දවසට ඔබ රාගසිත කීයක් ඇති කරගන්නවද දවසට ඔබ මෝහසිත කීයක් ඇති කරගන්නවද ඉන්නතුනේ ඔබ දක්ෂණං වේවැල් පාරවල් 300ක් නෙමේ ඔබට දහහක් කන්න පුළුවන් මම මේ ආසනයේ මෙතන වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා මම මේ දක්වා වේවැල් පාරවල් දහස් ගණන් කෑව පින්නතුනි එකම ලෝභ සිතකටවත් ඉඩ දුන්නේ නැහැ එකම දේශ සිතකටවත් ඉඩ දුන්නේ නැහැ එකම මෝහ සිතකටවත් ඉඩ දුන්නේ නැහැ එකම රාග සිතකටවත් ඉඩ දුන්නේ නැහැ මේ හැම සිතක්ම චිත්තානු හැම සිතක්ම සතර සටිපට්ඨානෙ තුලටයි දැම්මේ ඒ දාන මොහොතක් පාසා මම මේ ආසනය මත වාඩි වෙලා වේවැල් පාරවල් දාස් ගහනක් මම කෑවා මුතුනි ධර්මයේ සවක්කාතයි ධර්මයේ සවක්කාතයි ධර්මයේ සම්දිටිකයි ධර්මයේ අකාලිකයි ධර්මයේ එහි පස්සිකයි තමා තුලින් දකින්න පුළුවන් ධර්මයේ ඕපනයිකයි තමා තුලින් වැඩෙනවා ධර්මයේ පච්චත්තම් වේති දබ්බෝ අපි කාටත් පොඩුයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතෙන් ඔබ සතර අපායකට වැටුණොත් මම සතර අපායකට වැටුණොත්
පින්වතුනි කල්ප ගානකින් නැවත ගොඩ ඒමක් නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ වේවැල් පාරවල් 300ේ උපමාව සාදු සාදු කියලා පිළිගන්නේ එනිසා ඔබට හෙට ඉඳන් පුළුවන් දවසට වේවැල් පාරවල් 300ේ උපමාවට යන්න ඔබ හෙට ඉඳන් වේවැල් පාරවල් 300ේ උපමාවට රාග සිතක් ඉදිරියේ දේශ සිතක් ඉදිරියේ ලෝභ සිතක් ඉදිරියේ මෝහ සිතක් ඉදිරියේ හිත දෙන්න එපා ඒ හිතට හිත වළක්ව ගන්න ඔබට හැම හිතක්ම වළක්ව ගන්න බැරි නම් ඔබ හිත තීරණය කරන මං හිත වේවැල් පාරවල් 5ක් කනවා කියලා මං හිත වේවැල් පාරවල් 10ක් කනවා කියලා ඔබ සිත 10කට ඉඩ දෙන්න එපා දේශ සිත 10කට ඉඩ දෙන්න එපා මෝහ සිත 10කට ඉඩ දෙන්න එපා රාග සිත් 10කට ඉඩ දෙන්න එපා පින්වතුනි ඔබ දක්ෂ වුණොත් හෙටින්නම් මේ වේවැල් පාරවල් ටික කන්න පින්වතුනි ඔබ මේ ජීවිතේ මැරෙන්නේ සතර පායින් මිදලා බුදුරජාණන් වහන්සේ සාධිකය දෙනවා බුදුරජාණන් වහන්සේ සාධිකය දෙනවා සාදු කියන්නේ සයින්හන්ස දැන් හරියට තව කියන්නද බලන්න ඇත්ත ඈ වෙලා වටයි කාලේ නැතන ඈ තාපේ වාගේ කියන්නේ පින්වතුනි මම දැන් දැන් භාවනා පැත්තෙන් අයින් කරලා ධර්මයේ පැත්තට පොඩ්ඩක් පැය භාගයක් මම ටිකක් කියන ඈ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභ අර්ථයන් හතරක් තියෙනවා කියලා දුර්ලභ අර්ථයන් නේ මීට වඩා දුර්ලභ අර්ථයන් ලෝකේ නැහැ මේ ලෝක ධාතුවේ තියෙන පළවෙනි දුර්ලභ අර්ථය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහිම. හොඳට තේරුම් ගන්න. මම මේ කියන්නේ ඔබ ලැබූ උපතේ දුර්ලභභාවය. තේරුණාද? අපි ලැබුව උපත දුර්ලභභාවය අපි දකින්නේ නැහැ. හොඳේ මේ සුන්දර සිංහල බෞද්ධ උපත මේ බෞද්ධකම දෝතින් දරාගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය දෝතින් දරාගෙන ඔබ ලැබුවා වූ මේ උපත මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ උපතක් තියෙනවා. ඒ උපත දකින්න. අද ගොඩාක් අය උපත දකින්නේ නැහැ. මේ රට ඉපා කියලා අර මිත්‍යා දෘෂ්ටික රටවල් වලට යනවා. ලංකාව දෙවෙනි තැනට දාලා අර රටවල් ඔසවලා තියෙනවා. ඒ විදේශ සිහිනවලමයි අපේ ජාතිය අද ජීවත් වෙන්නේ. ඇයි පින්වතුනි? ලැබුවා වූ උපතේ දුර්ලභභාවය දකින්නේ. ඔබ මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථය වෙන උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය ලබාගෙන උපන් පුඤ්ඤවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථය ගැන දේශනා කරනවා. මොකද්ද මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථය? ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා ඔබ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අහන්න ලබයිද? එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථයයි තින්නතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමානව දඹදිව වැඩ ඉඳිද්දි චතුරාර්ය සත්‍ය අහපු නැති කෝටි ගාණක් එදා දඹදිව හිටියා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා නමුත් චතුරාර්ය සත්‍ය ඇහෙන්නේ. ඉනිසා ඔබලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදුනා. ලෝකේ පළවෙනි දුර්ලභ අර්ථය දරාගෙන ඉපදුනා. දෙවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍යය ඇහෙනවා. පින්වතුනි ඔබේ පුඤ්ඤවන්ත භාවය ඔබ දකින්න. ඔබේ භාග්‍යවන්ත භාවය ඔබ දකින්න. මේ භාග්‍යවන්ත භාවය ඇමරිකාවට ජපානයට ඉතාලියට නැත්තම් කැනඩාවට ඕස්ට්‍රේලියාවට යට කරන්න එපා. මේ උතුම් දුර්ලභ භාවය මිත්‍යා දෘෂ්ටියට යට කරන්න එපා. මේ ශ්‍රේෂ්ඨ දුර්ලභ අර්ථයන් දෙක ඔබ දරාගෙන ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථයක් තියෙනවා. මොකක්ද ඒ දුර්ලභ අර්ථය? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍යෝ ජීවිතයට එකතු කරගෙන යමෙක් උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභාර්ථයයි කියලා.
පින්වතුනි අපි තුන්වෙනි දුර්ලභාර්ථයේදී ඔබ මම ප්‍රමාදී භාවයට පත් වෙලා සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදුනා මේ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ඇහෙනවා ඒත් ඔබටත් මටත් තාමත් හැකියාව ලැබුණේ මේ උතුම් ධර්මයේ නුවණින් මෙනෙහි කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න පින්වතුනි තුන්වෙනි අර්ථයේදී අපි ප්‍රමාදයි අද විතරක් නෙමෙයි අපි ප්‍රමාද වුනේ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදුන වෙලාවේ අපි තුන්වෙනි අර්ථයෙන් ප්‍රමාදී වුණා අන්න බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව හතරවෙනි අර්ථයෙන් දේශනා කරනවා මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභාර්ථයක් තියෙනවා මොකද්ද ඒ හතරවෙනි දුර්ලභාර්ථය පින්වතුනි කෘතවේදී භාවය අන්න බලන්න හතරවෙනි දුර්ලභාර්ථය කෘතවේදී භාවය එහෙනම් දැන් ඇයි අපිට ඔබටත් මටත් මේ තුන්වෙනි අර්ථය ජීවිතේට ගන්න බැරි වුනේ හතරවෙනි දුර්ලභාර්ථය වෙන කෘතවේදී භාවය දුර්වලයි පින්වතුනි අපි කාටද කෘතවේදී නොවුනේ බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා පින්වතුනි මුළු ලෝකයාටම පූර්වාදර්ශය දෙනවා කාටද කෘතවේදී වුනේ තමන්ට සෙවණ දුන්න බෝධින් වහන්සේට කෘතවේදී වුණා සස්සතියක් කෘතවේදී වුණා ඇයියේ කෘතවේදී භාවය මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභාර්ථය පළවෙනි වස ගත කරන්න තමන්ගේ මාතෘ දිව්‍ය රාජයා හොයාගෙන ගියා උතුම් ධර්මයේ පිහිටන්න විදර්ශනාවේ පිහිටන්න එයි පින්වතුනි මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභාර්ථය කෘතවේදී භාවය එහෙනම් දැන් ඇයි අපිට තාම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරන්න බැරි වුනේ හතරවෙනි දුර්ලභාර්ථයෙන් ඔබත් මමත් ප්‍රමාදී පින්වතුනි අපි කාටද කෘතවේදී නොවුනේ පින්වතුනි අපි තාම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේට තාම කෘතවේදී නැහැ අපි කොච්චර සාංගික දාන දුන්නත් බෝධි පූජා තිබ්බත් පිරිත් කිව්වත් තාම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණා කියන්නේ කොතනින්ද පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන අපිට දෙන අවවාදය මොකද්ද මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි පින්වතුනි මේ සියලු සංස්කාරයෝ කියන්නේ මොකද්ද අපි රැස් කරන මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැඳුමක් මේ සංස්කාරයන්ට තවදුරටත් රැවටෙන්න එපා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි කළේ මේ සංස්කාරයන් කෙරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි පින්නතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන අවවාදය අපිට මොකද්ද දෙන්නේ මහණෙනි හිස ගිනි ගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බබ ගින්දර නිවා ගන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න නමුත් අපි මොකද්ද පින්වතුනි කරන්නේ කරන කරන පින්කමක් පාසා සංස්කාර නිත්‍යයි කියලා දකිනවා කරන කරන පින්කමක් පාසා භවය ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ දෙවනුව අපි අපිට කෘතවේදී වුණාද පින්වතුනි අපි තාම අපිට කෘතවේදී වෙලා නැහැ තමා තමාට කෘතවේදී වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමා සතර අපායෙන් මිදුනොත් පමණක් මයි පින්නතුනි එතෙක් මම මට කෘතවේදී වෙලා නැහැ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ පින් කළොත් සුගතියට යනවා කියලා පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ හොඳට තේරුම් ගන්න පින් කළා කියලා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ පව් කළා කියලා දුගතියට යනවා කියලා කියන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
तुष्णा पच्चया उपादाना उपादान पच्चया भाव भाव पच्चया जाति मुदर तेरुंगा कोटिपति महत्य किटिया මේ කෝටිපති මහත්තයා ජීවිත කාලය පුරාවටම කළේ පින්කම් පන්සල් හැදුවා දන් දුන්නා සිල්ලැත්තන්ට දන් දුන්නා මෙහෙම කරලා මේ මහත්තයා වයසට ගිහිල්ලා මැරෙනවා දැන් පාසකූල වෙලාව ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පාසකූලට වැඩම කරලා දේශනා කරනවා මේ මහත්තයාට හත්වසේ දානයක් තුන් මාසේ දානයක් අවුරුද්දේ බණ දාන ඕනේ නැහැ. ඇයි මේ මහත්තයා ජීවත්ව සිටියේදී ඒ තරමටම පින්කම් කළා. මේ මහත්තයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා නායක හාමුදුරුවෝ අනුශාසනා කළා. පින්වතුනි අද ඕනෙම පාංශකූල පළක ඕක තමයි වෙන්නේ. මැරුණ කෙනා එක්ක සුගතියට ගියා එක්ක නිවන් දැක්කා බුදුරජාණන් වහන්සේ ඔහොම ධර්මයක් දේශනා කළා නැහැ අනේ අර කෝටිපති මහත්තයා මෙරිලා කොහෙද ඉපදිලා තියෙන්නේ ඒ මහත්තයාගේ කෝටි ගානක් වටිනා හිස් ඉඩමක පරදප්ත රූප ජීවී ප්‍රේතෙක් වෙලා උපදිලා මොකද්ද උනේ ඒ මහත්තයා මරණාසන්න මොහොතේ පින්වතුනි පින උපාදානේ උනේ නැහැ. ඇයි උපාදානේ උනේ නැත්තේ? වඩා තුෂ්ණාව තිබුණේ ඉඩ කඩම් කෙරේ. මරණාසන්න මොහොතේ තුෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති තුෂ්ණාව ඇති උනේ ඉඩ කඩම් වලට ඉඩ මේම ගිහිල්ලා පරදත්ත රූප ජීවී වෙලා ඉපදුනා. නමුත් මරණාසන්න මොහොතේ ඒ මහත්තයා පින උපාදානේ කරගත්තා නම් අනිවාර්යෙන්ම දෙවියෙක් මිනිසෙක් වෙනවා. නමුත් පින උපාදානේ උනේ නැහැ. ඇයි? වඩා තෘෂ්ණාව තිබ්බේ ඉඩ කඩම් වලයි. දැන් අවසානයේ මහත්තයා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක්. කවුද මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ? ගිහි පින්වතුන්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ अपे मैरिच अम्मा सुधु सारियाँ सुधु हैट्टे आप कहने गए ने अपे वात्ते ऐ दिन वहाँ पी देख का अपे मैरिच ताता सुधु सारमाक सुधु कामिसे आप कहने ला गेट और कोटे इन वहाँ मामे देख का अपे मैरिच आची सुधु ऐ देख ने मन रह ही ने देख का काउ द में सुधु ऐ देख का तामुनुष्यो की आने पिंगतुने पारदात्त रूप जीवी प्रेत प्रेतियाँ ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබෙනවා හොඳට ආහාර ලැබෙනවා විකෘති නොවු ශරීරයක් ලැබෙනවා එයි පෙර පින තිබ්බ පින්නතුනේ පෙර පින විපාක දෙන්නේ പ്രേත ලෝකේ දැන් අර කෝටිපති මහත්තයා පරදත් රූප ජීවි പ്രേතේ හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා හොඳ ශරීරයක් තියෙනවා එයි කළා වූ පින එතෙන්ට ඇවිල්ලා විපාක දුන්නා ඉන්සා හොඳට තේරුම් ගන්න පින් කරලා විතරක් ගැලවෙන්න හිතන්න එපා අපි තාම හිතනවා පින් කරලා ගැලවෙන්න පුළුවන් කියලා පින ජීවිතයට අත්‍යවශ්‍යයි බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයාටත් පින අවශ්‍යයි දෙවියාටත් පින අවශ්‍යයි ඔබලාටත් පින අවශ්‍යයි කියලා පින කියන්නේ වර්ණයේ සැපේ බලයේ ඒ නිසා අනිවාර්යයෙන්ම පින් කරන්න තව තව පින් කරන්න නමුත් මේ පින හැම වෙලාවෙම විදර්ශනාවෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ පින පංච උපාදාන ස්කන්ධයේ විසිරවල දකින්න දක්ෂ වෙන්න ඕනේ සතර සටිපට්ඨානය තුල දකින්න දක්ෂ වෙන්න ඕනේ එහෙම නොවුනොත් පින්වතුනි අර මල්ලිකා බිසව කොසල් රජතුමාගේ මල්ලිකා බිසව අසිදිසි දාණය පූජා කළත් මෙරිලා සිල් පදයක් බිඳපු එකක් සීයට ඇවිල්ලා සතියක් සතර අපායට වැටෙනවා අසිදිසි දාණය පූජා කරලා ඒ නිසා පින්වතුනි ඔබත් මමත් තාම ඔබටත් මටත් කෘතවේදී වෙලා නැහැ හොඳට තේරුම් ගන්න ඔබත් මමත් අපිට කුතවේදී වුණා කියන්නේ සතර පායේ මිදුනොත් පමණක්මයි ඒ නිසා මේ සුන්දර ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථය සම්මා සම්බුද්ධ ශාසනයේ කිපදිලා තියෙනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය ඇහෙනවා පින්තුනි මේකෙන් ප්‍රයෝජන ගන්න මේකෙන් ප්‍රයෝජන ගන්න මොනම හේතුවක් නිසාවත් මේ උපතේ දුර්ලභභාවය දකින්න එපා
මේ උතුම් සිංහල බෞද්ධ උපත කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උපතයි. පින්වතුනි දඹදිව පහළ වෙච්ච ශාක්‍ය වංශයට පස්සේ මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨම උපතයි ඔබ මේ සිංහල බෞද්ධ උපත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෝතින් දරාගෙන චතුරාර්ය සත්‍ය දෝතින් දරාගෙන ලබාගත් උපතක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරාගත් පිණිසක් ඔබලා. පින්වතුනි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම් කඩ මේ ලෝක ධාතුවේ පූජනීයම බිම් කඩක්. උදට තේරුම් ගන්න අපි මේවා දකින්නේ නැහැ. සම්මා දිට්ඨිය දුර්වලයි. අපි හදන්නේ පාස්පෝර්ට් අරගෙන ඉන්දියා ඇමරිකාවට යන්න චීනෙට යන්න ජපානෙට යන්න. පින්වතුනි මේ ඔබ දෙපා තබාගෙන තියෙන පුණ්‍ය භූමිය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම බිම් කඩයි ඔබ මේ දෙපා තබාගෙන තියෙන්නේ. පින්වතුනි සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ මිනිස්සෙන් දිනපතා වදින බිම් කඩක්. රුවන්වැලි මහා සෑසමදුන් ජයශ්‍රී මහා බෝසමදුන් දන්ත ගමතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ ඉන්න මේ ලෝක ධාතුවේ පූජනීයම බිම් කඩයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම පසළොස්වක පොහොය දවසකටම තෞතිසාවේ සුදම් සභාව රැස් වෙනවා. පිංගතුනි තෞතිසාවේ සුදම් සභාව පසළොස්වක පොහොයට රැස් වෙනවා. සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලක්ෂ ගණන් දෙවිවරු සුදම් සභාවට එනවා. එදාට තමයි සක්‍ර දෙවියෝ දකින්නේ අලුත් අලුත් වර්ණය සැපය බලය වැඩි දෙවිවරු සුදම් සභාවේ පහළ වෙලා. සුදම් සභාවේ පහළ වෙලා සක්‍ර දෙවියන්ට හරි සතුටුයි. ඇයි? පින්වතුනි දිව්‍ය තලවල සුර අසුර යුද්ධ තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටික අතර යුද්ධ. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ ධර්මයට අකමැති. ඉනිසා සක්‍ර දෙවියන් කැමති සුදම් සභාවට වර්ණය සැපය බලය වැඩි දෙවිවරු පහළ වෙනවා නම් එතකොට සුර පක්ෂයේ බලය වැඩි වෙනවා. අසුර පක්ෂයට අභියෝගයක් වෙනවා. නිසා සක්‍ර දෙවියෝ සුදම් සභාව රැස් වෙන වෙලාවේ මේ අලුතෙන් අලුතෙන් පහළ වෙලා ඉන්න වර්ණය සැපය බලය වැඩි දෙවිවරු දැකලා සාදුකාර දෙනවා කියනවා. පින්වතුනි ඒ සාදුකාර දෙන්නේ දෙවියන්ට නෙමේ. සක්‍ර දෙවියන් සුදම් සභාව රැස්ුණ වෙලාවේ අර ශාස්ත්‍රීක අලුත් මහේශාක්‍ය දෙවිවරු දැකලා සාදුකාර දෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම් කඩටයි. පින්වතුනි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම් කඩටයි. ඇයි? පින්වතුනි මේ දෙපා තබාගෙන ඉන්න බිම් කඩේ ජීවත් වෙන ඔබලායි. පින් කරලා සිල් වඩලා මෛත්‍රිය වඩලා දන් දීලා මහේශාක්‍ය දෙවියන් දිව්‍යාංගනාවන් වෙලා තෞතිසාවේ ඕපපාතිකව පහළ වෙන්නේ. පින්වතුනි ඔබලායි පහළ වෙන්නේ. ඇමරිකාවෙන් තෞතිසාවට එන්නේ නැහැ. ජපානයෙන් තෞතිසාවට එන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවෙන් කැනඩාවෙන් තෞතිසාවට එන්නේ නැහැ. ඉන්දියාවෙන් චීනෙන් තෞතිසාවට එන්නේ නැහැ. තෞතිසාවේ පහළ වෙන මේ වර්ණය සැපය බලය වැඩි දෙවිවරු මෙතනින්මයි එන්නේ. පින්වතුනි මේ බිම් කඩෙන්මයි එන්නේ. ඒ නිසා සෑම පසළොස්වක පොය දවසකම සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් මහේශාක්‍ය දෙවිවරු සාදු සාදු කියලා වන්දනා කරන බිම් කඩක් ඔබ මේ දෙපා තබාගෙන ඉන්නේ. පින්වතුනි මේ පුණ්‍යවන්ත භූමියේ පුණ්‍යවන්ත භාවය දකින්න. ඒ පුණ්‍යවන්ත භාවය දෝතින් දරාගෙන ඔබ ලැබුවා වූ මේ සිංහල බෞද්ධ උපතේ දුර්ලභ භාවය දකින්න. දැකලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට ගන්න. මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට අරගෙන දරුවන්ට යුතුයකම් අකුරට ඉටු කරලා දෙමාපියන්ට යුතුයකම් අකුරට ඉටු කරලා බිරිඳට සාම්පුරුෂයාට යුතුයකම් අකුරට ඉටු කරලා මේ උතුම් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ශක්තිමත් කරලා පින්වතුනි මේ තුන්වෙනි දුර්ලභාර්ථය ජීවිතයට එකතු කරගන්න. මොකද්ද තුන්වෙනි දුර්ලභාර්ථය? උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ කිපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කරලා පින්වතුනි උතුම් සෝවාන් සතරදාගාමි අනාගාමි
අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සාදු කියන්නේ පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න පුතේ ගිහි කෙනෙක් මේක ඇහිලා දෙන්න පොඩ්ඩ මේ කොළේ ඇහිලා දෙන්න පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ පින්වතුල්ලා සුන්දර විදර්ශනාමය ධර්මදේශනාවක් සිද්ධ කරලා විදර්ශනාමය පින් ගොඩාක් රැස් කරගත්ත වෙලාවේ මම පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ශ්‍රී ලංකා නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මේ මොහොතේ ඒ ඇමරිකාවේ විදේශගතව වැඩ සිටින අතිපූජ්‍ය ආචාර්ය උඩගම සුමංගල නාහිමිපාණන් වහන්සේට මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් ඒ උපකාරක ධර්මයන් සකස් කර දීලා බොහොම සුන්දර විචිත්‍ර පින්කමක් ඒ සූදානම් කරපු ඒ නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය අවසරයි බෝපේ චන්දානන්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අවස්ථා කීපයකදීම පෞගිය වසර දෙක තුනේදීම අවස්ථා කීපයකදීම අපිට නිරේතුරව මේ ධර්ම දේශනාව මතක් කළා මම ඒ වෙනුවෙන් සමාව අවසර ඉල්ලනවා ප්‍රමාද වීම ගැන ඒ මතක් කරලා මේ ධර්ම දේශනාව අපිට ආරාධනා කරපු පූජනීය මතුගම ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න සාදු සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වෙන පින්වත් මහත්මේලාට නෝන මහත්මීන්ට දුවා දරුවන්ට මව් දෙමාපියන්ට දැකබලා සතුට වෙන සිළු දෙනාට උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු දෙනාට ඒ සිරස මාධ්‍ය ආයතනයේ පින්වත් සාලිකා මහත්මියට සාරද මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වගේම ගම්වාසී රටවාසී සියලු දෙනාටත් උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස පිණසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ස්වාමිනාස 80 වෙනි උපන්දිනේද? අද ඊ හොඳයි. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම දැනට රෝගාවතුරව පසු වෙන ඒ පූජ්‍ය මතුගම ධම්මවංශ ස්වාමින් වහන්සේගේ මව් දෙමාපියන් ඇතුළු සතර පේරුවේ සියලුම දායක පින්වතුන්ලාට මේ උතුම් ධර්ම දානමේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න සාදු සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා අප නමින් මිය පරලෙව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිසාවේම සත්‍යෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ අතීතයේ වැඩ ඉඳලා අපවත් වී වදාළ යම් නායක ස්වාමින් වහන්සේලා වේනම් මේ පරලෙව ජීවිතයේ උන්වහන්සේලාත් මේ පින් දකිත්වා සතුටු වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවේ කාන්තා සමිතියේ කටයුතු කරලා මිය පරලව ගිය දායක පින්වතුන්ලා පරලව ජීවිතේ පින් බලාපොරොත්තු වේද ඒ සියලු දෙනා තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා
මේ පින් දකිත්වා සතුටු වෙත්වා කියලා දස දිසාවේම පින් බලාපොරොත්තු වෙන සියලු සත්ත්වෝ මෞගේ මාපියන් සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාති නංගෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාති නංගෝතු සුගිතා වන්තු ඥා ඉදම් මේ ඥාති නංගෝතු සුගිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝතු සුගිතා වන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ සුරකින සත්ත්ව දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයත් ඒ වගේම මේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයා නිදුක්ඛ නිරෝගී ව ආරක්ෂා කෙරෙත්වා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වයෝ වෘද්ධ මෞගේ මාපියන්ටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේයි කියලා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝ සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධා මාත් සමග ශබ්ද නගල කියන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජුච සුවචෝ චස්ස මුදු අනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ල උක උත්තේ සංකේන්ද්‍රියෝච අප්පේ ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචි එන භින්නෝ පරේ උපවදෙයොම් සුඛිනෝ වා කේමිනෝ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේකි පාන භූතක් මේ තතාවාතාව අනවසේසා දීගාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නෙපරෝ පරං නිකොබ්බේත ඥාති මන්නේත ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතානියම් පුත්තං ආයුසා ඒක ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි දං අදෝත තිරියන්ත හවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස මිගද මිද්දෝ ඒතං සතින් බ්‍රහ්මමේතං විහාරං හිදමා වූ දිට්ඨින් ච අනුපදම්ම සීලවා දස්සනේන කාමේසු විනීයගේ දන්නේ ජාතු ගබ්බ සෙයං පුඤ්ඤරේ යීති ඒතේන සච්චවත්
සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස් ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහා සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපජ්ජතෝ නාරදෝ පදුමොත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද විපස්සී ච අනුපමෝ සිකී සබ්බහිතෝ සත්තා වෙස්ස භූසුක කකුසන්දෝ සත්තවා හෝ කෝනාගමනෝ රණංජයෝ කස්සපෝ සිරි සම්පන් ගෝතමෝ සාක්‍ය පුංගවෝ තේ සංසච්චේන කන්තිමෙත්ත බලේන චත්වේපි තං අනුරක්කන්තු ආරෝගේන සුකේන චාති ඒතේන සත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස් ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටාච දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටාච දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති මා සමග කියන ශබ්ද නගල කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ භූරිපං තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දික්ඛිත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර කරගත්තා වූ තුම් විදර්ශනාමේ ධර්මදානමේ පින්කම් තුලින් රැස් කරගත්තා වූ පින් පින්වතුල්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සද්ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන
සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධ ආදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරන ස්වාමීන් වහන්සේ සබ්බීතියෝ වියජ්ජන්තු කියන්නේ සබ්බීතියෝ වියජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවක්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරගත්තා උතුම් විදර්ශනාමය ධර්ම දානමය පින්කම්වල ශක්තියෙන් ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් අපේ ගෞරවනීය කෘත්‍යාධිකාරී නායක ස්වාමින් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නයටත් පින්වතුල්ලා සියලුම දෙනාටත් දැක බලා සතුටු වෙන සිළු දෙනාට ගම් වාසී රට වාසී සියලු දෙනාට ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාට ඒ සිරස ගුවන් විදුලියේ පින්වත් මහත්මා මාත්‍රීන්ටත් මේ පින් ඒ සිල්වත් සමාජයක් උදෙසා ඒ ජාතික සංවිධානයේ පින්වතුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිරිස හේතු වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේ